අයිබෝන් සුබ උදෑසනක් ජයග්‍රාහී දවසක් ඔබට ප්‍රාර්ථනා කරනවා බදාදා දවසේ ආරම්භය ඉතින් සුපුරුදු විදිහටම දෛනික වැඩ කටයුතු සාර්ථක කරගන්න කියලා කියන ගාම ඔබ ඊයේ දවස මතක් කරලා හිතනවා ඇති වැඩක් නැති දවසක් කියලා මොකද මේ සමහර දවස ගෙවිලා ගියාට පස්සේ තමයි ඔබට තේරෙන්නේ අපි කිසිම දෙයක් කරගත්තේ නැහැ කියන දේ කොහොමවත් කමන්නේ එළඹුණ දවස වැඩක් ඇති දවසක් බවට පත් කිරීමේ වගකීම පැවරෙන්නේ ඔබටයි දවසේ නිසි සලස්මකට අපි වැඩ කරන්න ඕන අපේ වැඩ කටයුතු අතපසු කරගත්තොත් ඒවා ඉදිරියට කල් දැම්මොත් ඔබට තවත් දවසක් උදා වෙද්දී දුක හිතෙනවා මොකද අර වැඩේ කරගත්තේ නැහැනේ මේ වැඩේ කරන්න බැරි වුණානේ අපරාධ කාලය ගිවිලා ගියානේ කියන තැන ඔබ ඉන්න පුළුවන් කොහොමනම් නියමිත කාල සීමාවේ ඔබේ අරමුණු ඉලක්ක කරා ළඟා වෙන්න කියලා මතක් කරන ගාම අද දවසේ ආරම්භයේදී අපි කතා බහ කරන්නේ වාස්තු විද්‍යාව පිළිබඳව. ඉතින් වාස්තු විද්‍යාව පිළිබඳව කතා බහ කරද්දී විශේෂ කාරණා කිහිපයක් අද දවසේ ඔබට තහවුරු කරන්න ඔබට ඔප්පු කරන්න අපි සූදානමින් ඉන්නේ. ඉතින් ප්‍රවීණ ජ්‍යොතිර්වේදී එවාගෙම ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යාව උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයා ඉන්නවා අද දවසේ අයිබෝන් කියලා පිළිගන්නවා. නිශාන්ත මහත්මයා දැන් මේ අපි වාස්තු විද්‍යාව පිළිබඳව දැන් සමස්තයක් ලෙස විවිධ කරුණු කතා බහ කරනවා. දැන් වාස්තු විද්‍යාව ගත්තාම වසර 5000කට එහා ඉතිහාසයක් තියෙන මේ විෂය. ඒ නිසාම දැන් සමහර වෙලාවට ඔය අනුරාධපුර රාජධානිය, පොළොන්නරුව රාජධානිය මේ දේවල් බලද්දී අපිට පේනවා වාස්තු විද්‍යාව කියන දේ ඒ කාලේ පුදුමාකාර ලෙස යොදාගෙන තියෙන වාස්තු විද්‍යානුකූලව නිර්මාණ කරලා තිනවා. ඒවා නටබුන් වලින් අපිට හොයාගන්න පුළුවන්. ඉතින් වර්තමානයේ අපි අපේ ජීවිතයට මේක ආදේශ කර ගැනීම පටන් ගන්න ඕනේ කොතනින්ද? ඔසකද ඇත්තටම වාස්තු විද්‍යාව කියන එකෙන් තියෙන්නේ වාසයට සුදුසු බව ඒකගෙන් ස්ථානගත වීම සහ තුලනාත්මක බව කියන වචන තුනේ එකතුව තමයි මේ වාස්තු කියලා හඳුන්වන්නේ. ඒතර ඔබතුමන්ටත් මේ පරිසරයට අනුගත වෙන ලෙසින් තමන්ගේ කටයුතු කරගෙන යන තමන් පදිංචි වීම තමයි මේ ඇත්තටම අපි සරල භාෂාවෙන් කතා කරමු. ඒ කියන්නේ උදාහරණයක් හැටියට සගාට ජීවත් වෙනකොට අනිවාර්යයෙන් හොඳ ආශ්වාස ප්‍රාශ්වාස කරන්න ඕන. ඒ වගේම ඔබතුමාට කැම්බීම අවශ්‍යයි. එතකොට ඒවා නිසි වේලාවකට අපි ඒ නිසි පරිදි ගන්නවා වගේම අපි ඉදි කරන්නා වූ නිවස අපි ඉදි කරන්නා වූ ගෘහයටත් මේ විශ්වය තුලින් ලැබෙන්නා වූ වාසනා බල මහිමේ නිසි පරිදි තුලනාත්මකව අපි කියන්නේ මේ අපි කියන්නේ සමබර ලෙසින් ලැබීමට තමයි අපි නිවසක් ඉදි කරගත යුත්තේ. ඉතින් ගොඩාක් දුරට මේ වාස්තු කියන සංකල්පය තුල ගොඩක් දෙනෙක් හිතන්නේ සගා මේ ගෙවල් දොරවල් කඩන බිඳින ශාස්ත්‍රයක් හැටියට තමයි සලකන්නේ. නැහැ මේ වාස්තු විද්‍යාව හරියට කෙනෙකුගේ ඉඩමක් ගෙයක් ඉඩමක් තෝරා ගන්න තැන ඉඳන් අපි සාකච්ඡා කරා සගාට ඉදමත් තෝරා ගැනීම සැලසුම නිර්මාණය කිරීම ගෙයක් ඉදි කිරීම සහ ගෙදරකට පදිංචි වුණාට පස්සේ වර්ණ ගැල්වීම ගෙදරක බඩු මුට්ටු තියලා තියන්න ඕන කොහොමද මේ සෑම දෙයක්ම නිසි අයුරින් කිරීම තමයි මේ වාස්තු විද්‍යාවට සලකන්නේ මේ තුලින් අපි අදහස් කරන්නේ අවසාන වශයෙන් ගත්තට පස්සේ සගා අපිට නිරෝගී සම්පත්තිය ඇතුව ඒ වගේම වාසනාවත් අතේ අතමිට කරගෙන තමන්ගේ පවුලත් එක්ක මේ අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙන ගෘහය වාසනාවන්ත තැනක් එතනදී ලොකු රජමාලිගා වෙන්න අවශ්‍ය නැහැ පුංචි ගෙය වෙන්න පුළුවන් මේ පුංචි ගෙය තුලත් නිවැරදි වාස්තු කරුණු ප්‍රයෝගික කරගත්තොත් ඒක මාලිගාවකට වඩා සතුටෙන් නිරෝගී සම්පන්නයෙන් ඉන්න පුළුවන්. ඔව් වැඩසටහන බලන ඔබටයි ප්‍රශ්න තියෙන්නේ 2444555 දුරකතනේ 2444556 දුරකතනේ මතක් කරන අපිට කතා කරන්න ඔබට තියෙන ගැටලු අපි හඳුනාගනිමු ඒ පිළිබඳව සාකච්ඡා කරමු කියලා මතක් කරද්දී නිසල් මතම දැන් මේ අපිට දැන් මේ වැඩසටහන බලන කෙනාට මේ වෙලාවේ පරීක්ෂා කරගන්න පුළුවන් මොන වගේ වාස්තු දෝෂයක්ද අපේ ගෙදර තියෙන්නේ කියලා. දැන් මට කියන්නකෝ දැන් සමහරු කියනවා කොන්දේ අමාරුව තියෙනවා. ඇඟපත රිදෙනවා. බෙහෙත් ගත්තට වැඩක් නැහැ. බෙහෙත් ඇඟට අල්ලන්නේ නැහැ. නිසා මම කියන්නකෝ මේ දේ වෙන්නේ ගෙදර මොන වගේ වාස්තු ගැටලුවක් නිසා. මම දැන් ගොඩාක් දුරට සගා අපේ අපි පෞද්ගලිකව අත්දැකලා තියෙන දේ තමයි ගෙදර වාසය කරන ගෘහපතිනිය. මොකද එයා තමයි වැඩිපුර කාලයක් මේ ගෙදර වැඩිපුර කාලයක් ගත කරන්නේ. ස්වාම පුරුෂයා බොහෝ විට රැකියාවට නික්ම යනවා. දරුවා දරුවන් අධ්‍යාපන කටයුතු වලට නික්ම යනවා. මේ ගෘහණිය තමයි මේ ගෙදර ලස්සනට තියාගෙන මේ ගෙදර වැඩි කාලයක් රැඳී සිටින්නේ. ඒතර ඔබතුමන් කිව්ව ගැටලු ගොඩාක් දුරට මතු කරන්නේ නිවසේ සිටින ගෘහණියට. ඒතර අනිවාර්යයෙන්ම මේ මුළුතැන්ගේ විශේෂයෙන් එයාගේ රාජධානිය තියෙන මුළුතැන්ගේ ඉන්න එතන මේ මුළුතැන්ගේ නිවර්දි තැනක ස්ථානගත නොවුනොත් ඔන්න අනිවාර්යයෙන්ම කරදර බාධා ඔය අස්ති ආශ්‍රිත වේදනා මස්පිඩු රෝග පීඩා ඇති කරනවා. ඒතර කොයිතරම් බෙහෙත් එහෙත් යත්තත් සුවනවන තත්වයන් ඇති වෙනවා කියලා ගොඩාක් දුරට අදහස් කරනවා. එනිසා විශේෂයෙන් මේ මුළුතැන්ගේ කියන දේ ගිනිකොණ සහ වයඹ කියන දිශා දෙක තමයි සගා අනිවාර්යෙන් ස්ථානගත විය යුත්තේ. ඒතර බැරි වෙලාවත් නිරිත දිශාවේ හෝ ඊසාන දිශාවක මුළුතැන්ගියක් පිහිටලා තියෙනවා නම් අනිවාර්යෙන්ම කොයිතරම් එක්ස්රේ වලට හවුනවන රෝග පීඩා එසේ නැත්නම් ස්කෑනින් වලට හවුනවන රෝග පීඩා සහ එයාට එදිනදා කටයුතු කරගෙන යන්න ශක්තිය ගොඩාක් දුරට අඩු කරන තියෙන නිසා මුළුතැන්ගේ පිහිටීම නිවැරදි නොවුනොත් ඒතර වැඩිපුර කාලයක් ගත කරන අපේ ගෘහණියන්ට
අනිවාර්යයෙන්ම කරදර පීඩා බහුලයි. ඔව් වැඩසටහන බලන ඔබට දැන් ඔබේ නිවස පරීක්ෂා කරන්න පුළුවන්. දැයන් මුල් තැන්ගට ගිහිල්ලා බලන්න නිවැරදි දිශානුගතව කුණව ඔබ ස්ථානගත කරලා තියෙනවද නැද්ද කියන කාරණාව විසමත දුරකථන කෙනෙක් කෙනෙක් කතා බහ කරමු. 2443555 දුරකථනෙන් ඉන්නේ අයිබෝවන්. අයිබෝවන්. අපිට කියන්නකො මේ ඔබතුමියගේ නිවස පරීක්ෂා කරගැනීමේ අවශ්‍යතාවය නේ තියෙන්නේ. ඔව් ඔව්. අපිට උපන් දිනයයි උපන් වේලාවයි නිවැරදි වුණ ගෘහමෝලිකයාගේ. දැන් මේ මේ නිසා මතකවද ඔය ගාම කියන දැන් මේ 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 ගෘහමූලිකයාගේ වෙලාවල් වලට නෙවෙයි මේ හදලා තියෙන්නේ දියණියගේ ඒක ඔව් දැන් මෙතන පොඩි වැරදීමක් තියෙන සකා සමාටේ මහත්මිය කතා කරන්නේ සමාට නැකත ගන්න ගොඩක් දුරට සමාලාට ඒ දුවගේ නැකතකට හැදුව වෙන්න පුළුවන් නමුත් මෙතෙන්දී අපිට දැන් වාස් විද්‍යානුකූලව කතා කරද්දී ගෙදරට ආදායම උපයන කෙනාට බලපාන ආකාරය තමයි අපි බැලිය යුත්තේ කෙසේ වුවත් දැන් මේ දුවගේ අපිට මේ මේ දත්යන් සකස් කරාට පස්සේ අයවැය පොරොන්දන් අතර වගේම යෝනි නැකත් දින රාශි සහ ආයුෂාතර දුර්වලතාවයන් තියෙනවා. ඉතින් කෙසේ වුවත් දැන් තාම පුංචි දරුවෙක් නිසා තමයි සගා මේ අපිට ගැටලු සහගත තැන් තියෙන්නේ. මොකද මේ මේ දැන් පොඩි දරුවෙකුගේ මේ මේ ව්‍යාපාරයක් රැකියාවක් දෙයක් කරන්නේ නැති නිසා කොහොම වුණත් මේ නිවසේ වැඩ කටයුතු ඔබතුමිය නිම කරලාද තියෙන්නේ? නැත්නම් කරගෙන යනවද තාම? මේ පහල කොට සැද්දක දාලා තියෙන්නේ. තාම උඩ වැඩ පටන් ගත්තේ නැහැ. ඔව් මට පොඩ්ඩක් කියන්න ඔබ මේ ඔබතුමියගේ නිවසේ මධ්‍ය ලක්ෂ නැත්නම් මැද හරියට වෙන්න මොන වගේ පිහිටීමක්ද තියෙන්නේ? වර්ගඵලයේ වර්ගඩි වටින් ගත්තන් පස්සේ වර්ගඩි 16ක් 18ක් අතර ප්‍රමාණයක යම් දුර්වලතාවයක් තියෙනවා ඒ සකස් කරගත යුතුයි කෙසේ වුවත් මීට වඩා අපිට හරවත් දෙයක් කියන්න තිබුණා සගා මේ ගෙදර ආදායම උපයන කෙනා ගත්තන් පස්සේ කොහොම වුණත් දුවගේ නැකතකට ගේ හැදුවට මේ තියෙන පොරොන්දන් වල තියෙන දුර්වලතාවය ඔබතුමිය විසින් මගහරව ගත යුතුයි. ඉතින් වාස් විද්‍යාඥයගේ උපදෙස් පතලා මේ වර්ගඵලයේ සකස් කර ගැනීම ඉතාමත් වැදගත්. මොතනදී අපි කතා කරමු නිශාන්ත මහත්මයා දැන් සමහර අය දැන් මේ ඔහොම ගෙවල් හදන්න තීරණයකට එන්නේ ඒ ගෘහ මූලිකයාට නැත්නම් ගෘහපතිනි මේ දෙන්නට අපල කාලයක් තියෙන්න පුළුවන්. ඒ නිසා දරුවෙක් තෝරා ගත්තත් දන්නේ එහෙම සුදුසුයිද? මෙහෙම කිසි විටකත් ඒක අනුමත කරන්න බැහැ සගා සාමාන්‍ය නිවසක් ඉදි කරද්දී ඒ ගෙදර ගෘහ මූලිකයා ගෘහපතිනිය වගේම දරුවෝන්ගේ නැකත්වලටත් සම්පත්, ශේම, මෛත්‍රී, වර්ම මෛත්‍රී කියන නැකතක් තෝරා ගත යුතුයි. බොහෝ විට සමහර උදවිය කරන්නේ එක්කෙනෙක්ගේ ඒ තෝරා ගන්න දිනේ සුබ දිනයට කාගේ හරි ගැලපෙන දිනයක් තෝරගෙන මේ නැකත් සෑදීම. එතකොට ඒ විට අපි කියමු දැන් මේ දුවගේ නැකතට මේ පටන් ගත්ත ආරම්භක නැකත සුබ වුණාට ගෙදර ආදායම උපනේ පියාණන්ගේ නැකතට වද නැකතක් හරි විපත් නැකතක් හරි වුණොත් එතකොට ඒ නිවසේ වැඩ කටයුතු නිම කරගෙන යන ලැබෙන ආදායම මොකද ආදායමක් ලැබිලානේ සගා මේ ගෙදර වැඩ කටයුතු කරන්න වෙන්නේ. අන්න ඒ විට බාධා කරදර පවතින නිසා අපේ මේ වින්දනීය උදෑසන හිරුවටයි නුදුවිට කියන්න ඕන එකම උපදෙස නිවසක් ඉදි කරද්දී නිවසකට ගෙවිදිද්දී අනිවාර්යයෙන්ම ගෙදර ඉන්න සෑම දෙනාගේම ජම්මපත්‍ර වලට සිහුම් වෙන නැකතක් තෝරා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. නිසමත්ම දැන් ගොඩක් අයට විවිධ ප්‍රශ්න තියෙනවා. දැන් රැකියාවක් කරන කෙනෙක්ට ප්‍රශ්න ඇති වෙන්නේ තමන්ගේ රැකියා ස්ථානයේදී. සමහර වෙලාවට සමහර අය පඩි වැඩි වෙන්නේ නැහැ කියලා දුක් වෙනවා. එහෙම නැත්නම් උසස් වීම නැහැ කියලා දුක් වෙනවා. එහෙම නැත්නම් රැකියා පරිසරයේ තියෙන තෘප්තියක් නැහැ කියලා දුක් වෙනවා. දැන් මේවා දැන් පරිබාහිරවනේ මේ ජොබ් එක කරන්නේ. ඒතර මේ වාස්තු විද්‍යාව හරහා තමන්ගේ ගෙදර බලපෑම නිසා මේවා වෙන්න පුළුවන්. මෙහෙම සකා දැන් ගොඩාක් දුරට තමන් නිවැරදි තමන්ගේ යුතුයකම් වගකීම් කොටස ඉෂ්ට කරනවා නම් මම මේ පැහැදිලි කරන්නේ ඔබතුමාගේ නියම පරිදියේ රැකියා ස්ථානයේ තමන්ගේ වගකීම් කොටස ඉටු කරනවා නම් ඒ වගේම තමන් බොහොම කැපවීමෙන් උනන්දුවෙන් ඒ කටයුතු ටික කරනවා නම් එතකොට එහෙම කරලත් එවැනි ප්‍රශ්නයක් එනවා නම් අපිට බලන්න ඕන තව පැත්තක් තියෙනවා. එහෙනම් තමන් මේ ආදායම උපයන් ඉන්නේ කොහෙටද? එතන නම් මේ ආදායම උපයන් ඉන්නේ ස්ථානගතව තියෙන දුර්වලතා. විශේෂයෙන්ම උතුරු දිශාව බ්ලයින්ඩ් වෝල් කරලා තියෙනවා නම් අපි කියන උතුරු දිශාවේ අන්ධ බිත්තියක් නම් තියෙන්නේ. එහෙම නැත්නම් උතුරු දිශාවේ බිත්තියයි මායිමටයි තියෙන ඉඩකඩ ප්‍රමාණයට වඩා දකුණු පැත්තේ තියෙන ඉඩකඩ ප්‍රමාණය වැඩි නම් අනිවාර්යෙන් ඔය ඔබතුමා කියන ප්‍රශ්නෙට තමයි මූණ පාන සිද්ධ වෙලා තියෙන්නේ. ඒ වගේම ඊසාන දිශාවට කාපෝච් එකක් වගේ තියාගෙන තියෙනවා නම් ඊසාන දිශාවේ
වාහන නවත්තන්න බලු කූඩු වගේ දේවල් හදාගෙන තියෙනවා නම් ඔන්න ඔය ප්‍රශ්නේ තමයි අනිවාර්යෙන් ඇති කරන්නේ. ඒතර උතුරු සහ උතුරු දිශාව තමයි අපේ රැකියාව ප්‍රෙස්ටිජ් එක එහෙම නැත්නම් අපේ කරන ආදායම් මාර්ග ගැන නියෝජනය කරන්නේ. මෙන්න මේ දිශාව දුරලා නම් අනිවාර්යෙන්ම අසාර්ථකයි. හරි අපි දුරකතන එමුතුන් වලට අවස්ථාව දෙනවා 2444555 දුරකතනේ. ඒ වගේම 2444556 දුරකතන විවෘත වෙලා තියෙන කෙනෙක් ඉන්නවා. අයබෝන්. හෙලෝ අයබෝන්. සුබදාසනක් අපිට කියන්නකෝ මේ නම මොකක්ද කියලා ගම් පළාතත් කියන්න. කුරුණෑගල ගමනංශ මේ කතා කරන්නේ නම් තරුෂි. ඔව් තරුෂි අපිට කියන්න ගෙදර ගෘහමූලිකයාගේ උපන් දිනය උපන් වෙලාවයි. 84/7/24 7 වෙනි මාසේ 24 උපන් වෙලාවත් කියන්න. පාන්දර 4:40ට නිවසේ දිගපළලත් අපිට කියන්න. දිග 45යි අඟල් 9යි 45යි පළල 34යි අඟල් 9යි තරුෂි ඔබතුමිය දුරකථනයේ රැඳි සිටින නිශාන්ත මහත්මයා සූදානම්. තරුෂි මහත්මිය මේ නිවසේ අයවැය පොරොන්දම් බිඳුවටමයි තියෙන්නේ. ඒ වගේම යෝනිය නැකත දිනය ආයුෂ දේවතා වංශ තිති සහ රාශි කියන පොරොන්දම් වල දුර්වලතාවය තියෙන මේ පොරොන්දම් 11න් පොරොන්දම් 3ක් තමයි තරුෂි මහත්මියගේ මේ දීපු නිවසේ දිගපළලත් එක්ක ගෘහ මූලිකයක උපන්දිනයට ගැලපෙන්නේ. මේ නිවසේ වැඩ කටයුතු නිම කරලාද තියෙන්නේ? එහෙම නැත්නම් තාම ෆවුන්ඩේෂන් එක විතරද දාලා තියෙන්නේ? සර් මේ ස්ලැබ් එක කොටස තාම කරලා නැහැ. අනිත් කොටසේ කාමරේකුයි කුස්සියෙන් හදලා තියෙනස. දැනට පදිංචිලා ඉන්නවද පුතුමිල මේ ස්ථානේ? ඔව් පදිංචිලා ඉන්නේ සර්. මට කියන්නකෝ මුළු තැන්ගේ පිහිටලා තියෙන්නේ කොයි දිශාවෙද ගෙයි මැදි ඉඳන් බලනකොට? නීදිත දිශාවට තමයි පිහිටලා තියෙන්නේ. මුළු තැන්ගේ? ඔව්. දැන් පැහැදිලි දිශාව මම කියන්නේ දැන් විශේෂයෙන් මේ gedara විතර වැඩ කටයුතු ටික කරගෙන යන්න ඉතාමත් අහිතකරතාවයක් ඇති කරලා තියෙනවා. ඊසාන සහ නිරිත දිශාවන් ගැන අපි පුන පුනා කතා කරා. ඊසානෙන් තමයි විශ ශක්තියන් ගලාගෙන එන්නේ, නිරිත දිශාවෙන් තමයි ඒ ශක්තිය බෙදා හරින්නේ. එතන මේ ගලාගෙන එන වාසනා ශක්තිය තරුෂි මහත්මිය කරන්නේ මොකද? ඒ ස්ථානෙන් ගිනිදල් වල පුච්චලා දා. ඉතින් ඒ නිසා ඔන්න ඔබතුමියට විශේෂයෙන්ම මේ නිවසේ ඉතිරි වැඩ කටයුතු ටික නිම කර ගන්න නම් ওই නිරිත දිශාවේ තියෙන මුළු තැන්ගේ එක්ක ඔබතුමිය ගිනිකොළ දිශාවට හෝ වයඹ දිශාවට තබා ගන්න. ඔබතුමියලගේ යුග ජීවිතය ගැන තීඳු තීරණ ගන්න තැන යුග ජීවිතයේ වාසනාව ගැන දෙන තැන තමයි නිරිත දිශාව. ওই මුළු තැන්ගේ තියෙන ස්ථානය ඔබතුමියලගේ ප්‍රධාන නිදන කාමරයට තමයි වඩා තුචිතවන්නේ. ඒ නිසා ඔය කටයුතු නිම කර ගන්න නැත්නම් දැන් පදිංචියට ඇවිල්ලා කොච්චර කාල වෙනවද ඔබතුමිය ඔය කාමර දෙක හදාගෙන? දැන් මහත්තයා අවුරුදු 3ක් විතර වෙනවා. ඔය තනින් එහාට වැඩ කටයුතු කරෙන්නෙම නෑ වගේද දැනෙන්නේ? සර් ටිකක් නම් කරා. දැන් සර් අයත් මේ අපි ලෝන් එකක් නම් දාලා තියෙන්නේ මේ වැඩ කටයුතු ඉදිරියට කරගෙන යන්න. ඒ නිසා මොකද මේ දිගපළල කොහියත් ආකාරයෙන්වත් ජලපෙන්නේ නැත්තේ සක අය බිඳුවයි වැය බිඳුවයි සහ පොරොන්දම් 8ක් මාසුබයි. හරි නිසා මම දැන් ඔය දැන් ලෝන් එකක් දාලා තියෙන හින්දා ඔයගේ හදන්න පටන් ගත්තා කියමුකෝ. ඊට පස්සේ මොන වගේ දේවල් වෙන්න පුළුවන්ද? ඉතින් අනිවාර්යයෙන්ම සක දැන් මෙවැනි පිහිටීමක් තුළ නිරිත දිශාව කියන්නේ මෙතුමාන්ලා මෙතුමියන්ලාගේ යුග ජීවිතය නියෝජනය කරන තැන. සමහරවිට අනපේක්ෂිත කරදර බාධා ඉතාමත් ඉහළ මට්ටමෙන් මතු කරන්න පුළුවන්. සමහරවිට ලෝන් එක අරගෙන ගේන මුදලින් මේ නිවසේ වැඩ කටයුතු නිම කරන්න බැරි වෙන්න පුළුවන්. දැනට පදිංචි වෙලා දැනට ගිනි දල්වන ස්ථානයේ නිරිත දිශාව නිසා මොකද අයවැය පාදා අතර දුර්වලතාවය දිනන අඩි 24ත් 31ත් අතර ප්‍රමාණික දුර්වලතාවයක් තමයි මේ තරුෂි මහත්මියලා නිවසේ තියෙන්නේ. අනිවාර්යයෙන්ම වාස්තු විද්‍යාඥයෙකුගේ උපදෙස් පතන්න ඕන මේ සැලසුම දැන් ඉතුරු වැඩකට කරන්න ඉස්සල්ලා මේ සැලසුම නිරවදිව පරීක්ෂා කරලා මේ කටයුතු ටික ඉක්මනින් කළ යුතු වෙනවා. නැත්නම් ගොඩාක් කරදර බාධක තමයි ඇති කරන්නේ. ඔව් සමහර ගෙවල් වල බිරිඳ සහ ස්වාමි පුරුෂයා අතර ගැටුම් ඇති වෙනවා. නොසිතූ ආකාරයක තමයි දෙදෙනා අතර ප්‍රශ්න ඇති වෙන්නේ. අපි විරාමෙන් පස්සේ සාකච්ඡා කරමු වාස්තු විද්‍යානුකූලව ගැටලුවන් නිසාද මෙහෙම වෙන්නේ කියන කාරණාව. කෙටි විරාමයක් ගන්න හදන්න. ජීවිතයක් ගත කරද්දී විවිධ ප්‍රශ්න එන්න පුළුවන්. සමහර වෙලාවට බිරිඳ චෝදනා කරනවා නිශාන්ත මහත්මයා මේ මිනිස්සුත් එක්ක මට එක වහලක්කට ජීවත් වෙන්න බෑ කියලා. දැන් සමහර වෙලාවට පිටට ගියාම තමයි යහළුවන් නෑදෑයන් හැමෝම මේ දෙන්නා හොඳට පෙනී සිටිනවා. හොඳ පෞල් ජීවිතයක් ගත කරනවා විදිහට පෙන්වු කරනවා. ඇයි මේ එක වහලක්කට
මේ දෙන්නට ඉන්න බෑ ප්‍රශ්න රණ්ඩු මොකද්ද මේකට හේතුව වාස්තු විද්‍යා අනුකූලව හේතුවක්ද නැත්නම් බාහිර හේතුවක්ද අපිට කියන්න ඕන ඔසක දැන් මෙතනදී ඔබතුමා අහන හැම ප්‍රශ්නයකටම ඍජුවම වාස්තු විද්‍යා අනුකූල දෝෂයක්ද කියන එකද අපිට කියන්න බෑ සමහර විට දෙදෙනාගේ බුද්ධිමට්ටම් දෙදෙනාගේ මානසික චෛතසික ගැළපීම් ওই දේවල් සෑම දෙයක්ම සමහරලාට අපි කියන්නේ විවාහදී කටයුතුවේදී පොරොන්දම් මිනිස්යන් තුල ওই හැම දෙයක්ම ඇවිල්ලා සමහරලාට මේ සෑම දෙයක්ම ගැළපිලා තියෙනවා නම් ගැටලුවක් අපිට මං කියන්නේ හිතන්න සිද්ධ වෙනවා මේ ස්ථානගත විශේෂයෙන් දකුණු දිශාව තමයි මේ විවාහදී කටයුතු වෙනුවෙන් නියෝජනය කරන පැත්ත. ඒ වගේම දැන් අපි දැන් උදාහරණයකට අපිට ඉස්සලා කතා කරපු මහත්මියගේ මුළු තැඟේ පිහිටලා තියෙන ඍත දිශාවේ කිව්වා. ඉතින් ඔන්න ඔය වෙනි දේවල් තියෙද්දී අනිවාර්යෙන් අඹසැමි අතර අවුල් වියවුල් තත්ත්වයන් ඇති කරනවා. අපි සමහරවිට මේ සෑම දෙයක්ම නැති වුණත් අපි දවසක් මතක ඇති ඔබතුමන්ට කිව්වා ප්‍රධාන දොරටුව කෙරින් රතු මල් ගහක් තියෙනවා නම් මල් පිපෙන කාලයට ගෙදර අඩදඹර කාර්යයන් ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ. ඉතින් මං කියන්නේ අපිට හරියට නිවැරදි විනිශ්චය කරෙද්දී මේ සෑම දෙයක්ම ගැන හිතන්න සිද්ධ වෙන කෙසේ වුවත් ওই දකුණු දිශාව තුල කොට තාප්ප තියෙනවා නම් ඒත් මගේ අත්දැකීම් වල හැටියට යම් යම් බාධා කරදර ඇති කරගෙන නිසා දකුණු දිශාව පුළුවන් තරම් උත්සාහිත තාප්ප තියෙනවා නම් තමයි හොඳ. මේ දකුණු දිශාව සහ නිරිත අතර තමයි පෞල් ජීවිතය නියෝජනය වෙන්නේ සගයි. ඉතින් ඔන්න දකුණයි නිරිතයි අශුභකාරී තත්වයන් වුණොත් එවැනි අහිතකරතා මතු කරන්න පුළුවන්. ඔව් සමහර නිශාන් මාදා කෙනෙක් මැරිලා හිටපු ගෙදරක් ගන්න බිය වෙනවා. අකමැති ඒ ගෙදර ජීවත් වෙන්න කැමැත්තක් දක්වන්නේ. දැන් සමහරු කියනවා මේ ඒ වගේ ගෙවල් වල හිටියම හරියන්නේ නැහැ කියලා. මේ වාස්තු විද්‍යානුකූල දෝෂයක්ද නැත්නම් අපි හිතින්ම අවාගත් එකද මොකද්ද මේක හේතුව? ඔව් සමහර ලාට ඉතින් බොහෝ දෙනා කියන කතාවක් තමයි ජීවත් වෙලා ඉන්න අයට වඩා මැරිච්ච අයත් එක්ක ඉන්න එක ලේසි කියලා වල්ලා. කෙසේ වසගයි තමන්ගේ ආගමික සහ ඒ පාරිසරික මතයන් පිළිබඳ තියෙන මතයක් ඕක. නමුත් වාස්තු විද්‍යානුකූල අපිට අද කියන්න බෑනේ සගා හැමතැනම මේ විශ්වයේ මේ පවතින ලෝකය තුල කොතනක හෝ මිනිසුන් මැරිලා ඇති. හැබැයි මෙන්න මේම දේවල් තියෙන දැන් කෙනෙක්ගේ සොහොනක් වගේ දෙයක් අපේ ප්‍රධාන උළුවස්ස කෙලින් පිළිහිදලා තියෙනවා නම් සුසාන වේද දෝෂ කියලා වාස්තු විද්‍යානුකූල දෝෂ එනවා. ඒතර ගෙදරක ජීවත් වෙච්ච කෙනෙක් මිය ගියා කියන දේ කෙනෙක්ගේ දියුණුවකට යන්න කෙනෙක්ගේ මේ මේ රැකී ආරක්ෂාව වලට පවුලේ දියුණුවට යම් බාධා වෙනවා කියලා කියන්න බෑ. එහෙම කියන්නේ ඒ ගෙදර මේ හරි මූසල පාටයි. ඒ වගේ දේවල් අපි කියනවා නිශාන්ත මහත්ම හරි පාළු පාටයි. දැන් මේවා ඒ එහෙම වෙන්නේ වාස්තු විද්‍යානුකූල හේතුවද නැත්නම් ඊට අමතරම කර හේතුව බල බල. ඔතන සමහරවිට දැන් ඔබතුමන් කියන දෙයට එක පැත්තකින් වාස්තු විද්‍යානුකූල හේතු දක්වන්න පුළුවන් බොහෝ විට අද මේ වැරැන්ඩා වගේ දේවල් හදා ගැනීම තුළ සූර්යාලෝකයේ ගෙයිය තුළට ගලාගෙන එන එක වළක්වගන්න ඕනේ. ඒ වගේම තමයි නැගිනහිර දිශාවෙන් ජනෙල් එහෙම නැතු වෙන එක. නැගිනහිර දිශාවේ බ්ලයින්ඩ් වෝල් තියෙන එක. ඒ වගේම තමයි විශාල වෘක්ෂ රෝපණය කළා වෘක්ෂ වේද දෝෂ ගස්වල සෙවණැලි වැටෙන එක තුළ. ඕනම ගෙදරක මූසල බවක් කියන දේ හඳුන්වන්නේ ආලෝකයක් නැහැ කියන දේ තුළ සක. ඒතර මෙන්න ආලෝකයක් නැහැ කියන දේට හේතු වෙන දේවල් තමයි මේ නැගිනහිර දිශාව අසුභ කර ගැනීම. නැගිනහිර යන ආලෝක කිරණ ශක්තිය ගෙයිය තුළට නිසි පරිදි නොගැනීම තුළ එතකොට ඔබතුමන් කියන වචන තමයි අවසානෙදි කියන්න වෙන්නේ. ඉතින් බොහෝ දෙනා මේ මේ දේ නොදැන සමහරලාට ශාන්ති කර්ම පැති වලට නැඹුරු වෙනවා. මං කියන්නේ එය තමන්ගේ විශ්වාසයෙන් මත තිබෙන දෙයක්. හැබැයි මුලින්ම අපි දැකිය යුතු වන්නේ මේ පරිසරයෙන් අපට ලැබෙන දායාදය අපි නිසියම පරිදි අරගෙන තියනවද කියලා. අන්න එහෙම නැත්තම් අපි මොන දේ කරා වුණත් නිවැරදි හිරුවෙලියක් ගේ ඇතුළට එන්නේ නැත්තම් සගා ඒ gedara කොහොමත් අනිවාර්යෙන් අඳුර සාගතයි. ඔව් කෙසේ වෙතත් සබාදහමත් එක්ක ජීවත් වෙන මමත් ඔබත් අපි සියලු දෙනාම සබාදහමෙන්ම ලැබෙන දඬුවම් විඳින්න වෙනවා. නමුත් ඒවට පිළිතුරු සබාදහම දීලා තියෙන නිසාවෙන් ඔබ කියන දේ හරියට ජීවිතයට ආදේශ කරගන්න කියලා මතක් කරන ගම කෙනෙක් දොරකතරින් ඉන්නවා. අයබෝන් අයබෝන් සුබ දැසනා. අයබෝන් අපිට කියන්නකෝ ගෘහමූලිකාගේ උපන් දිනය උපන් වෙලාව ඔබතුමගේ නමත් කියන්න. මම ශාන්ති කතා කරන්නේ ගාල්ලේ. මහත්තයාගේ නම ජීඩී ශාන්ත. උපන් දින 1984 පෙබරවාරි 29. 84 පෙබරවාරි 29 උපන් වෙලාව දවල් 1:35ට. දවල් 1:35ට අපිට කියන්න නිවසේ දිගපළල නිවැරදිවම අඩි 48යි. අඩි 48යි. 48යි අඟල් 2යි දිග. අඩි 48යි අඟල් 2යි. 28යි අඟල් 3යි පළල. 28යි අඟල් 3යි. ඔය දැන් හදලා තියෙන ගෙදර දිග පළල නේ නිවැරදිව දුන්නේ. ඔව් ඔව් හදලා තියෙන ගෙදර. දුරකතන ඇදෙසින්න නිසා මතක. අවස්ථාව තියෙනවා 2 444 555 දුරකතනේ. 2 444 556 දුරකතනේ. ඔබේ නිවසේ දිගපළල ගෘහමූලිකයාගේ උපන් දින උපන් වෙලාවයි අපිට කියන්න. ගෙදර තියෙන ගැටලුවට වාස්තු විද්‍යානුකූල පිළිතුරු දීමට අපි සූදානම් ඉන්නේ. ඔබතුමිය මේ පදිංචි වල ඉන්න නිවසද මේක නැත්නම් දැන් හදාගෙන යන නිවසද? පදිංචි ඉන්නේ. දැන් මේ කුස්සියයි බාත්รูම් එකයි විතර අපිට හදන්න තියෙන්නේ. හදන්න තියෙන්නේ හොඳයි. ඒතර මේ ගෙදර මේ සැලසුමකට පරිබාහිරෝ යම් ඉදිකිරීම් වුණාද ඔබතුමියලගේ අතින්?
යන අමතරේ නමකුත් තර නැහැ. නමුත් මේ අර වැරෙන්දායක අපි අඩි 5 ගානක් තියුනේ. අපි අඩි 7 වෙන දැම්ම වටේම. සාලි වටේට. මොකද මේ තියෙන පොරොන්දන් අතර බලද්දි අය 3ක් වැය 9ක් නැකත දිනේ අංශක රාශි සහ ආයුෂ කියන පොරොන්දන් වල යම් දුර්වලතාවයක් තියෙනවා. මේ ප්‍රධාන මංගල දොරටුව පිහිටලා තියෙන ඔබතුමිලයි කොයි පැත්තෙන්ද? උතුරු දිශාවට. උතුරු දිශාවට. එතකොට පිටිපස්සේ දොරටුව? පිටිපස්සේ දිශාවට තියෙන්නේ බස්නාහිර පැත්තට. ඒ කියන්නේ ගිනිකොන පැත්තට තියෙන කුස්සිය. ගිනිකොන පැත්තෙන් බස්නාහිර පැත්තට තමයි ඒ පැත්තේ පිටගෙන දොරටුව තියෙන්නේ. ඒ දොරටු දෙකට අමතරව තවත් දොරටු පිහිටලා තියෙනවද ඔබතුමියගේ නිවසේ? කාමරවල දොරටු තමයි. නෑ නෑ පිටවීමේ දොරටු. ප්‍රමාණික දුර්වලතාවයක් දිගපළල ප්‍රමාණය කිසිසේත් ඔබතුමියලගේ දියුණුවට හේතු වෙන්නේ නැහැ. ඊළඟ දේ තමයි මේ ගෙදර නැගිනහිර පැත්තේ බිත්තිය ඉඳලා මායිමට අඩි කීයක් විතර තියෙනවද? නැගිනහිර පැත්තේ නම් තියන්නේ අඩි 4ක් 5ක් විතර වගේ. බස්නාහිර පැත්තේ? බස්නාහිර පැත්ත පොඩ්ඩක් වැඩි. අනේ ඒ නිසා මේ පිළිබඳවත් අවධානය යොමු කරගන්න. එවිට මෙන්න මේ කවගේ වාසුද්ධඥයේ උපදේශ පතන්න වෙන මෙන්න මේ වර්ගඵලයේ නිවැරදි ලෙස සකස් කරගන්න. කොහොම වුණත් නැත්තම් අර තමන්ගේ ලැබෙන ආදායම් වලට වඩා මේ වැය පාර්ශවයේ 3 ගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒකේ තරම් යහපත් තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. නමුත් ප්‍රධාන සමහර පොරොන්දන් සුබ නිසා මෙන්න මේ වර්ග අඩි 19කට ආසන්න ප්‍රමාණයක් හදාගත්තොත් වාසනාවන්ත ගෘහයක් බවට පත් කරගන්න පුළුවන් සග. ඔව් වාස්තු විද්‍යාව කියන විෂය තුල ඔබේ ජීවිතයට සබදාහමෙන් වෙන බලපෑම මොකද්ද? ඒකට පිළිතුර මොකද්ද කියන කාරණාව අපි සාකච්ඡා කරනවා දිගින් දිගටම. නිශාන්ත මහත්මයා දැන් ගෙදරක් ගත්තාම දෙමව්පියන්ට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි තමන්ගේ දරුවා. දරුවන් අධ්‍යාපනයේ ලබන කාල සීමාවේ ඉගෙන ගන්න. ඔන්න ඕක ගොඩක් දෙමව්පියෝ කියන කොච්චර උනන්දු කරත් තේරුමක් නැහැ. මොකද්ද මේවට හේතු? ඔබතුමන් කියන දේ එකඟයි. මම ඊට අමතරව සමහර දරුවන් දක්ෂයි. දක්ෂතා තිබ්බට විභාග පරීක්ෂණ වලදී නිසි ප්‍රතිඵල ගන්න බෑ. ඒතර ඒ වගේම තමයි මේ දරුවන්ව නියෝජනය කරන පැත්ත තමයි සඝා ඊසාන දිශාව. ඒතර බොහෝ දෙනා නොදනුවත්ව මේ ඊසාන දිශාවේ බොහෝ විට අපි කියන වගේ එල් හැඩයක් තබා ගන්න. ඒ වගේම මේ අපි කියන්නේ කාපෝච් එක හදා ගන්න. එහෙම නැත්නම් ඊසාන දිශාවේ වැසිකිලි වලවල් යොදා ගන්න. මෙන්න මෙවැනි තත්ත්වයන් ඍජු වශයෙන් දරුවන්ගේ අධ්‍යාපන රටාවල් වලට ඉතාමත් තද බල අහිතකරතා ගෙන දෙනවා. ඉතින් ඒ නිසා තමයි ඊසාන දිශාවේ කාමරයක් දරුවන්ගේ අධ්‍යයන කාමර වෙනුවෙන් තියාගන්න කියලා කියන්නේ. ඒ වගේම ව්‍යාපාරයක් කරනවා ව්‍යාපාරිකයාගේ ලිපි ලේඛන කටයුතු කරගන්න ඔෆිස් රූම් එකක් හැටියට ඊසාන දිශාව තියාගන්න පුළුවන් නම් වන්දනාමාන කරන්න ඊසාන දිශාව තෝරගන්න කියන සගා ඒ තරම් ශක්තියින් ජනනය වෙන දිශාවක් තමයි මේ ඊසාන කියන්නේ. ඒතර ඕනම ගෙදරක දරුවෙක්ගේ අධ්‍යාපන කටයුතු වලට තියෙන නැඹුරුතාවය ඒ දේවල් අඩු නම් අනිවාර්යයෙන්ම බලන්න ඊසාන දිශාවේ තමයි දුර්වලතාවය තියෙන්නේ. ඔව් ගොඩක් දෙනෙක් කියනවා ඊසාන මහත්මයා දැන් හැම ගෙදරකම වගේ ඉස්සරදේ තියෙනවා හිසරදේ තියෙනවා ඔළුව කැක්කුමයි දෙයක් කරන්න ගියාම මනස නිරවුල් නැහැ. මේ දේවල් මේ කාලයක් තිස්සේ එන දේවල් නෙමෙයි. අපි මේ දෛනිකව තමන්ගේ වැඩ කටයුතු කරද්දී ඇති වෙන දේවල්. මේක ස්වභාවයෙන් ඕනම කෙනෙකුට ඇති වෙන්න පුළුවන්. නමුත් මේවා ඇති වුණත් මේවට ප්‍රතිකර්ම ලබා ගත්තේ බෙහෙත් ඔරොත්තු දෙන්නේ නැහැ. දැන් ඇයි මෙහෙම කට්ටිය කියන්නේ? එහෙම නැසග දැන් උදාහරණයක් ඇරෙට අපිට තමන්ගේ ගත කරන ගහ රටාවන් පිළිබඳ අවබෝධය තිබෙද්දී නමුත් පොදුවේ මගේ අත්දැකීම හැටියට ඔබතුමන්ට එහෙම කෙනෙක් කියනවා නම් බලන්න අපි දැන් සමහරලාට අදහන ශාස්ත්‍රවරයාගේ පින්තූරයක් අපි ප්‍රධාන මංගල දොරටුවේ එල්ලලා තියෙනවා. ඒ එල්ලද්දී ඇණයක් ගහලා නම් එල්ලලා තියෙන්නේ අනිවාර්යෙන් නොනවතින ඔළුවක එක්කමත් තියෙනවම තමයි මංගල දොරටුව කිසිවිතකවත් ඇණයක් ගැසීම සුබ නැහැ. එහෙම නැත්නම් මංගල දොරටුව බිත්තියකට හේතුම කරලා තියෙනවනම් අනිවාර්යෙන් ඒ ගෙදර උදවියගේ හිසේ කැක්කුම් තියෙනවම තමයි. මොකද සෙම ගතිය හිසට අහිත කරලා ඉසින් බලපෑම් වැඩි. බොහෝ විට අද බලන්න දැන් අපේ මේ හිරුවට ඉන්න උදවිය තමන්ගේ ප්‍රධාන ඔළුවස යන ගහලා තියෙනවනම් ඒ ඇනේ ගලවන්න අනිවාර්යෙන් ඔළුව කැක්කුම් අඩු වෙනවා. හරි දොරකතනෙන් කෙනෙක් ඉන්නවා. අයිබෝවන් සුබදාසන අනුරාධපුරේ සුදත් මහත්මා නේද? ආව කතා කරනවා. සුදත් මහත්මයා අපිට කියන්න උපන් දිනේ උපන් වෙලාව. මා 1976 7 වෙනි මාසේ 29 ඈ 12 ඉතිපා. 76 7 වෙනි මාසේ 29 රෑ 12යි විනාඩි 25යි. 25. හරි. ඔව්. නිවසේ දිගපළලත් කියන්න. දිග අඩි 42 අඟල් 8යි. පළල අඩි 26යි. 42 අඟල් 8යි. දිග පළල අඩි 26යි. ඔව්. හරි. දොරකතන ඉන්න ඔබතුමා.
මොනවාගේ තවත්වයක්ද නිසා මතක තියෙන අවස්ථාව තියෙන ඔබට කතා කරන්න පුළුවන් 2 444 555 දුරකථනයට 2 444 556 දුරකථනයට මහත්මයා මේ නිවසේ පදිංචි වෙලා ඉන්න ස්ථානයක්ද ඔව් දැනට පදිංචි වෙලා ඉන්නේ අවුරුදු 10කට වැඩි වැඩි එතකොට මේ නිවසේ දැන් කොටසක් නිම කරලා තව කොටසක් නිම කරන්න ඉතුරු වෙලා තියෙනවද කොහොමද දැනටම සම්පූර්ණ වැඩ ඉවර කරලා තියෙන දැන් පිටිපස්සෙන් ආපෝ අය කැලලා ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ ඔව් මොකද මේ ගෙදර අයවැය පාද අතර දුර්වලතාවයක් නැහැ නමුත් ඔබතුමාට යෝනි නැකත් අංශක තිති වංශ සහ ආයුෂ කියන පොරොන්දම් වල දුර්වලතාවයක් තියෙනවා මට පොඩ්ඩක් කියන්න ඔබතුමියලගේ ඔබතුමාලගේ ගෙදර ප්‍රධාන උළුවස තියෙන කොයි දිශාවටද उत्तर दिशा दक्षिण රාශි සහ තිති අතර තියෙනා වූ දුර්වලතාවයේ මග හරවන මට ඔබතුමා කියන්න ඔබතුමාලා ගෙදර දැන් හතරස් හැඩයට ගත්තට පස්සේ මේ ඡේදනය වෙන රේඛාවන් ගත්තම මේ මංගල දොරටුව කෙලින් එක රේඛාවක් යනවද කියන බලන්න නෑ නෑ එහෙම වෙන්නේ නෑ ඔව් මොකද මධ්‍ය ලක්ෂයේ සහ මේ මධ්‍ය ලක්ෂ රේඛාවල යම් දුර්වලතාවයක් ඇති වුණාම තමයි මෙන්න මෙවැනි තත්ත්වයක් තිබෙන්නේ කෙසේ වුවත් ඔබතුමන් නම් මේ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන්න සිද්ධ වෙනවා මෙහි මුළු තැන්ගේ පිහිටලා තියෙන දිශාව मध्य लक्ष रेखा දහ 14 අතර ප්‍රමාණික තමයි මේ මේ අනිත් පොරොන්දම් ටික සුබ කරගන්න තියෙන්නේ මේ පිළිබඳව උපදේශක් පතාගෙන කටයුතු කරොත් එහෙම සාර්ථක කරගන්න පුළුවන් සර් ඔව් ඔබේ ගෙදර මුළු හතර තියෙනවනේ මේ මුළු හතර ඡේදනය වෙන ස්ථානය ඉරක් ඇඳලා ඉවරලා අනිත් පැත්තෙන් ඉරක් ඇඳලා පස්සේ මේ මධ්‍ය ලක්ෂයේ නැතන යම් දුර්වලතාවයක් තියෙනවනම් නිවසේ ගැටළු ඇති වෙන්න පුළුවන් අපි නිතරම ඔබට මතක් කරලා තිනවා නිසමත්ම දැන් මේ අපි වාස්තු විද්‍යානුකූල ගැටළු කතා බහ කරද්දී සමහර අයට ප්‍රශ්න තියෙනවා तमंगे दर्व विवाह वेन्न अवस्था ने विवाह कल्याण विवाह सिद्धवेन्न उन्न मेन्न तीरदी एक कड़ीलायन अवस्था तीन मे मेक हेतु मेक दिशा कद अपने वास्तु विद्यानुकूल विश्लेषण करेन्न समे जन्मपात्र ग्रहरटा अभी दंड दिशा हिम बलान दपेक्षा मनमा विवाह अपेक्षित नाम दिपार्श्वेकून दिपार्श्वे के अमुत्ता वाडवील कथाकरण पुटु ඒ පුරුවට හිලින් බාල්කයක් එහෙම තියෙනවනම් ඒ කතා කරන තීන්දුව කවදාවත් ඒ කතා කරන දේවල් ස්ථිර වෙන්නේ නැහැ සද. එහෙම නැත්නම් ඒ තමන්ගේ විවාහ අපේක්ෂිත දියණිය නිදා ගන්න කාමරයේ පිහිටි දිශාව ඉතාමත් වැදගත් වාස්තු විද්‍යානුකූලව. මෙන්න මේ විවාහ කටයුතු ප්‍රමාද වෙන. ඒතර විවාහයක් අපතුමන් කියන ආකාරයට ඔක්කොම ළඟට ඇවිල්ලා කැඩී බිඳින් යන තැනදී ඒ දරුවාගේ විවාහ අපේක්ෂිත දියණිය නිදා ගන්න කාමරයේ වයඹ දිශාවේ නම් තියෙන්නේ අනිවාර්යයෙන්ම කටයුතු සාර්ථක වෙනවා මොකද සගා වයඹ දිශාව නියෝජනය වෙන්නේ සඳුගේ සඳු තමයි දින දෙකෙන් දෙකට රාශිය මාරු කරමින් යන්නේ ඒතර පෙර ඉස්සර තියෙන වාස්තු විද්‍යා සංග්‍රහවල තියෙනවා මේ වයඹ දිශාව අමුත්තන්ට වෙන් කරන්න විවාහ අපේක්ෂිතයට වෙන් කරන්න කියලා මොකද අමුත්ත කියන අය අද ආවම ඉක්මන් කළ දවසකින් වැඩිමනොත් දවස් දෙකකින් ඉඳලා ඉක්මනින් පිටවල යනවා ඒතර විවාහ අපේක්ෂිත දියණියක් උනත් ගෙදරින් ඉක්මනට පිට කරන්න නම් වයඹ දිශාව තමයි යාට තෝරා ගත යුත්තේ ඔව් නිසමතම දැන් අපි දැකලා තියෙනවා මේ මේ මහත කාලේ ගයක් හදද්දී මූලික තැන දෙන්න ගේ ලස්සන කරන්න වහලවල් වලට වහලවල් සමහර ගවල 10ක් 15ක් තියෙන අවස්ථා අපි දැකලා තිනවා මේ ප්‍රමිතියකට අනුවද වාස්තු විද්‍යානුකූලව මේවා ඉදි කරන්නේ වාස්තු විද්‍යාවේ කියලා තිනවා මෙහෙම වහලවල් හැදුවොත් හොඳයි කියලා මෙමෙසක වහලවල් ගැන අපි වෙනම වැඩසටහනක් කළ යුතුයි නමුත් බොහෝ විට අද බාහිර අලංකාරය වෙනුවෙන් තමයි ඔබතුමන් කියන ආකාරයට එහෙම එසේ වහලවල් ඉදි කරන්නේ අක්‍රමවත් වහලවල් කවදාවත් වාස්තු විද්‍යානුකූලව අනුමත කරලා නැහැ. වතුර ගලා යෑමේ දිශා බලපෑමක් වෙනව නේද? එහෙමයි දැන් වතුර ගලාගෙන යාම උනත් ගොඩාක් දුරට අපි කියන්නේ දැන් gedara කුණත් වතුර ගලාගෙන යාම උතුර නැගෙනහිර ඊසාන දිශාවන් වලට වතුර ගලා බසිනව නම් සුබයි කියලා. නමුත් මේ වහලවල වලදී අද ගොඩාක් දුරට වහලවල වලට ලස්සන යොමු කරගන්න සමහරලාට මේ යටලී වලින් සොහොන් පරාලා වගේ දේවල් එන ආකාරය තියෙනවා.
එවැගේම තමයි එක ලීයකට ලම්බක කරලා විශාලාකාරයට රීප නැත්තම් පරාල පුරුද්දන ආකාර තියෙනවා. තව වහලකින් වහලවල් කීපයකට වතුර වැටිලා වැටිලා ගලාගෙන යන ආකාර තියෙනවා. මෙන්න මෙවැනි දේවල් වාස්තු විද්‍යානුකූලව අමතක කරන්න මේ අනුමත කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ දේවල් වල අහිතකර බලපෑම මේ ගෙදර ප්‍රධානියට අනිවාර්යයෙන්ම ඇති කරනවා. ඉතින් බොහෝ විට මේ මුදුන් යටලීය පවා මුදුන් යටලීය තමන්ට වඩා උසට අඩුවෙන් තියෙනවා නම් එම නැත්තම් මුදුන් යටලී දෙකක් එකතු කරද්දී තමන්ට වඩා උසින් අඩුව නම් ඒ එකතු කරන කෑල්ල ඒකත් මාර්ග තත්වයක් තමයි සකාගෙන දෙන්නේ. ඔව් තවත් දෙයක් තමයි අපි සමහර ගෙවල් වලට ගියාම නිසා මත දැන් සමහර ගෙවල් මේ ප්‍රධාන පාරට මුණලා තිනවා. මංගල උළුවස්ස තියෙද්දී කෙලින්ම අපිට දකින්න ලැබෙන්නේ ප්‍රධාන පාර. ගේට්ටුවත් එක ප්‍රධාන පාර තියෙන්නේ. දැන් මෙතනදී ආදායම් සම්බන්ධ වාස්තු විද්‍යානුකූලව ප්‍රශ්නයක් ඇති කරන කාරණාවක් නේද? අනිවාර්යයෙන්ම සකා කොයි අවස්ථාවකවත් මංගල උළුවස්ස කෙලින්ම ගේට්ටුව තබා ගැනීම ඉතාමත් අශුභ දෙයක්. ඉතින් තමන්ගේ ගේට්ටුව තබද්දුනත් ඒක වාස්තු විද්‍යානුකූලව තියෙන දිශා හතරටම කොයි වගේ දෙන්න ඕන කියන එක. ඒ නිසා ඒ අපි විසින් දාගන්න ලෙඩ තමයි සකා ඔය. ඒ කියන්නේ අපේ ප්‍රධාන දොරටුව කෙලින්ම අපි ගේට්ටුව තබා ගැනීම. ඉතින් ඒ නිසා අලංකාරවත් ලෙස තිබුණා වුණාට ඒ අලංකාරවත් භාවයේ භුක්තිය මම හිතන්නේ වැඩි කාලයක් භුක්තිය දෙන්න පුළුවන් කියලා ඒ ගෙදර නිවසියන්ට. ඒ නිසා අනිවාර්යයෙන්ම අපි යම් කිසි දෙයක් ඉදි කරද්දී ඒ පිළිබඳ වාස්තු විද්‍යානුකූල උපදේශ පතල කරනවා නම් තමයි වඩාත් යහපත් වෙන්නේ. ඔව් මංගල උළුවස්ස ගෙදරට ඇතුල් වීම සහ පිට වීමේ උළුවස්ස අතරත් යම් සම්බන්ධතාවයක් තියෙන උන තමන්ගේ ගෙදර ආදායම නිශ්චිතව රඳා පවතින මේ පිළිබඳව කතා බහ කරනවා කෙටි විරාමයකට ගිහිල්ලා අවිල්. දවසක් ගෙවද්දී අපිට ගොඩාක් දුරට හම්බ වෙන්නේ ප්‍රශ්න. ඒ වගේම දෝෂ. මේ දෝෂ නිසා අපි තැවෙනවා, අපි දුක් විඳිනවා, අපි මේ දෝෂවලට පිළිතුරු හොයන්න උත්සාහ කරනවා. එහෙම නැත්නම් ඒවා අපේ ජීවිතේ ඕන දෙයක් වෙද්දී කියන තැන අපි ඉන්නවා. කොමුණත් කමන නිසා මම දැන් වාස්තු විද්‍යානුකූලව විවිධ දෝෂ තියෙද්දී මංසල දෝෂය. මේ දෝෂයේදී අපි තුම්මං හන්දියක් තියෙනවා කියමු. දැන් ගෙදර ඉස්සරහටම තුම්මං හන්දියක් තියෙද්දී ඒකේ දෝෂයෙන් මොන වගේ දේවල්ද බලපාන්නේ? ඔසකද ඇත්තටම ප්‍රධාන දොරටුව කෙලින් මේ බෙද දෝෂ හැදෙන සග හොඳින් මතක තියාගන්න තමන්ගේ මංගල උළුවස්ස කෙලින්. ගෙදර දොර ගෙදර ඉස්සරහ කියන එකට වඩා තමන්ගේ ප්‍රධාන දොරටුව කෙලින්ම තියෙනවා නම් තමයි මංසල දෝෂය හැදෙන්නේ. ඉතින් ඒ නිසා විශේෂයෙන්ම ගෙයක් අපි එකමක ඉඩම මිලට ගනිද්දී අපි හිතන්න ඕන දේවල් තමයි ඔය. ඒතකොට තමන් ඉඩම මිලට ගන්නකොට මේ දේවල් හිතිය යුතුයි. හැබැයි තව දෙයක් තියෙන සග අපි අපේ මුදුන් යටල ඉහළ තියෙන උස ප්‍රමාණයක් තියෙනවනේ බිමේ ඉඳලා. මේ වගේ දෙහකට එහානම් මේ දෝෂය තියෙන්නේ ඒ ගෙදරට බලපෑමක් ඇති කරන්නේ නැහැ. අපි කියන්නේ ගොඩාදුරට පාරක් කිට්ටුවම නම් මේ ගේ තියෙන්නේ එහෙම දෝෂයක් බලපාන්න පුළුවන්. ඒතර ඒගොල්ලන්ගේ අහිතකරතා ඇති කරන සෞඛ්‍ය පීඩා ගෙන දෙන්න දියුණුවේ යම් යම් දුර්වලතා ඇති කරන ගෙදර දොර වුණත් එක අරමුණක නැහැ. හතර දෙනෙක් ඉන්නවා නම් හතර දෙනා තීරණ හතරක් ගන්න. ඒතරදී මේ පවුලේ දියුණුව නැති කරලා දෙනවා සකයි. ඒ හින්දා ගොඩාක් දුරට මෙන්න මේ මංසල දෝෂ පවතින කොට අපි කියන්නේ තුම්මං හන්දියක් ඉස්සරහනම් අපේ ගේ ඉඩම අපි අරගෙන තියෙන්නේ. එහෙනම් මංගල උළුවස්ස එවැනි දෙද දෝෂයක් හවු නොවන තැනකට සැලසුමේ සකස් කර ගැනීම තමයි වැදගත් වෙන්නේ. තාප්පයක් වගේ බැඳුවත් මෙහෙම සකස් දැන් කොහොම වුණත් ප්‍රධාන දොර කෙලින් නම් තියෙන්නේ. ඒ දුර්වලතාවය ඇති කරන. හැබැයි ගෙදර ඉඳලා මං කෝ එකයි මුදුන් යටලී වෙනකන් තියෙන දුර ප්‍රමාණය වගේ දෙගුණකට එහා පැත්ත නම් තියෙන්නේ. ඒ දෝෂ බලපාන්නේ නැහැ. නමුත් මං කියන්නේ දෝෂයක් ඇති කරගන්නේ අපි ඇයි? තුම්මං හන්දිය කලින් තිබිච්ච එකක් නිසා අපි පස්සේනේ ගේ හැදුවේ. ඉතින් ගේ හදනකොට මම කියන්නේ නිර්මාණය කරද්දී මේ උළුවස්සේ තුම්මංසලට එන්නේ නැති වෙන වෙනත් දිශාවකට තියා ගැනීම තමයි වඩාත් වැදගත් වෙන්නේ. ඔව් අපේ ගෙදර ඉතිරිය පිළිබඳව කතා බහ කරද්දී මේ ඉතිරිය අපේ ආදායම වියදම අතර වෙනස මේ ඉතිරි කිරීම කරන්න ඕනේ. මොකද හදිස්සියකදී ලෙඩක් දුකක් හැදුනොත් අපට ප්‍රශ්නයක් ඇති වුණොත් මේ මුදල තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. නිශාන්ත මහත්මයා දැන් මංගල උළුවස්සට වඩා සමහර ගෙවල් වල පිටවීමේ දොරටු උළුවස්ස විශාලයි, සමහර ගෙවල් වල එක්තරා ප්‍රමාණයකින් අඩුයි. දැන් මේ මේ තත්ත්වයේ උඩ ආදායම් රඳා පැවැත්මට බලපෑමක් වෙනවා නේද? මේ මැසක දැන් මංගල කියන අදහස එන්නේ ප්‍රමුඛ ස්ථානය කියන එක. ඒ කියන්නේ ඉතාමත් වැදගත්ම වචනයනේ මංගල කියන වචනේ. ඒතර මංගල දොරටුවේ කොයි වෙලාවත් උස වගේ භාගයක් තමයි පළල තියන්න කියන්නේ. ඒතර ඒ උස ගන්න ක්‍රම තියෙනවා ගෘහමූලිකාවේ හැටියට. කෙසේ වුවත් මේ මංගල දොරටුවේ පළලට වඩා අනිත් උළුහවවල පිටවීමේ gedirin එළියට පිටවීමේ දොරටුවල ප්‍රමාණය අඩු වෙන්න ඕන. ඒකට අර්ථ දක්වන්නේ සගා මේ ප්‍රධාන උළුවස්සෙන් ගේන්නා වූ ආදායම
අනිතුලුවවලින් අඩුවෙන් යන්න ඕනේ කියලා. ඒ කියන්නේ ඉතිරියක් හැදෙන්න ඕනේ කියලා මේ ගෙදර. සමහරවිට අඩි 4ක ප්‍රධාන උළුවස තියෙද්දි සමහරවිට අඩි 3මාරයි ප්‍රධාන උළුවස මුළු තැංගෙයින් පිටවීමේ උළුවස හදා ගන්න අඩි 4කට. ඒතර මෙහෙට අපි කියන්නේ ප්‍රධාන උළුවසේ පළලට වඩා මුළු තැංගෙයි උළුවසේ පළල වැඩි නම් අන්නේ ගෙදර ආදායම රැදෙන බොහෝ විටෝ වෙන්නේ සමහරලාට කොහෙන් හරි හම්බෙන උළුවස්සක් සමහරලාට ගෙනත් තියෙන. එහෙම නැත්නම් පරණ ගෙදර ගලවන උළුවස්ස කොහෙටද තියන්න ඕන නිසා තිබීම. මේ දේවල් තුල අපි නොදකින අහිතකරතා තියෙන ති. දැනට එහෙම දෙයක් තියාගෙන තියෙනවා නම් අනිවාර්යෙන් අපි බලන්න පුළුවන් කොයිතරම් ප්‍රමාණයක්ද මංගල උළුවස්සේ තියෙන්නේ කියලා. ඊට වඩා අපි කිව්ව මංගල 3ක් විතර ලොකු නම් මේ උළුවස්සට එහෙම උනොත් දී පටියක් හරි පිටිපස්සේ උළුවස්සට එකතු කරගත්තොත් අර පළල් ප්‍රමාණය අවම කරගන්න පුළුවන්. කෙසේ වුවත් මංගල උළුවස්ස කියන එකේ උස සහ පළල පිළිබඳ වැඩි අවධානයක් අනිවාර්යෙන් යොමු කළ යුතුමයි. දුරකතරෙන් කෙනෙක් ඉන්නවා. අයිබෝවන්. අයිබෝවන්. දුරකතනේ රැඳී සිටිනවද මෙනින්ද්‍රා? හයි අයිබෝවන් මහත්තයා. ආ ඔබතුමින් අයිබෝවන් කියන්නකො නිවසේ ගෘහමූලිකය උපන් දිනේ උපන් වෙලාව. මම මේ ගෘහමූලිකයගේ නෙවෙයි අපේ පුතාගේ උපන් වෙලාවට තමයි ගෙදර හදලා තියෙන්නේ මහත්තයා. හා අපිට කියන්න. පුතාගේ උපන් වෙලාව 988 8 මාසයේ 30 වෙනිදා. 1988 9 වෙනි මාසේ 30 වෙනිදා උපන් වෙලාව. පාන්දර 4:10. පාන්දර 4:10. නිවසේ දිග පළලත් කියන්නකෝ. නිවසේ දිග අඩි 53යි. පළල අඟල් 9.5යි. දිග. දිග හරියටම අඩි 53යිද? ඔව් අඩි 53යි අඟල් 9.5යි. ඔව්. පළල दिग पला මේ නිවස තනි මහල් නිවසද එහෙම නැත්නම් දෙමහල් නිවසකද ඉදි කරලා තියෙන්නේ? තනි මහල්ලෙට තියෙනවා හස්ත. හොඳයි. මේ ගෙදර ඔබතුමියලගේ ගෙදර අයවැය පාද අතර පුතුණුවන්ට ගැලපෙන ආකාරයට නෙමෙයි අය දෙකක් වැය අටක් ඒ වගේම නැකත් අංශක රාශි දේවතා සහ ආයුෂ කියන පුරොන්දන් වල දුර්වලතාවයන් තියෙනවා. ඒතර මේ ගෙදර ගෘහමූලික හැටියට පුතුණුවන් ඉන්නවනම් පුතා ලංකාවේ රැකියාවක් කරනවද එහෙම නැත්නම් ලංකාවෙන් දැන් පිටද ඉන්නේ? ලංකාවේ ඉන්නේ රැකියාවක් කරනවා හස්ත. ඔව් මෙතනදී ලංකාව තුල ඉන්නවනම් ඒ දරුවගේ විවාහදී කටයුතු වලට අහිත කර බලපෑම් ගෙන දෙන්න පුළුවන් විවාහ වෙලාද ඉන්නේ මේ වෙනකොට? නෑ විවාහ වෙන්න යෝජනා කරලා ඉන්නේ. ඔව් අන්න විවාහදී කටයුතු වල ටිකක් අහිත කරතා තමයි මෙන්න මේ ගෙදර තියෙන්නේ. අර ඔබතුමන් අහ කිව්ව දේ තමයි මොකද පෞල් ජීවිතය තුල ඉදිරියට ගෙන දීමේ ශක්තියෙන් දුර්වල කරන පොඩ්ඩක් ඔබතුමිය බලන්න. ওই මුදුන් යටලීයයි සහ මධ්‍ය ලක්ෂයේ එකතනකට වගේ වැටෙන ආකාරයක් තේරෙනවද ඔබතුමියට ওই නිවසේ? මට නිකමට හිතෙනවා මහත්තයා එහෙම ඇති කියලා. මම ඔබතුමාගේ වැඩකට හම්බල්ලා ගොඩක් දැනුවත් වීම් වෙලා ඉන්නේ. ඒ වගේ ඇති කියලා හිතෙනවා. ඔව් ඇති කියනවට වඩා හොඳයි ඔබතුමිය මේක කවුරු හරි දැතුන් දෙන් තේරුම් ඇති වාසු විද්‍යාඥයෙකු උපදේශපතල සකස් කරගන්න. වර්ගාඩි වලින් ගත්තොත් එම් වර්ගාඩි 8ත් වර්ගාඩි 11ත් අතර සුළු ප්‍රමාණයක තමයි දුර්වලතාවය පිහිටලා තියෙන්නේ. කෙසේ වුවත් මේ ගෙදර මේ මුළුතැන්ගේ පිහිටලා තියෙන කොයි දිශාවේද? නිරිත දිශාවට මහත්තයා. එතන තමයි වාසු දෝෂ යුග ජීවිතය රාසිතව බලපෑම් ඇති කරන්න පුළුවන් වෙන්නේ. ඔබතුමිය ඉක්මන් කරලා වාසු විද්‍යාඥයෙකු උපදේශපතල මුලින්ම ওই නිරිත දිශාවේ තියෙන මුළුතැන්ගේ වයඹ දිශාවකට වගේ පත් කරගෙන තාම පුතුණුවන් විවාහ වෙලා නැති නිසා ඒක වාසනාවක් එහෙම නැත්නම් විවාහ වෙලා හිටියනම් අනිවාර්යෙන් නීති ප්‍රශ්න පවා මතු කරන්න පුළුවන් සද. ගෘහපතිනියටත් බලපෑම් වෙන්න පුළුවන් නේද ඔය මේ 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 ඔය ප්‍රශ්නය හරහා දැන් පුතාගේ ඉදිකලා තිබ්බ දෙමාපියන්ට බලපාන්න වෙන්න පුළුවන් දැන්. ඔව් දැන් මෙතුමියනේ සමහරවල් ගෙදර උයන පිහිනේම කරනවා ඇත්තේ මේ නීත දිශාව ඉදගෙන. අනිවාර්යයෙන්ම ඔබතුමියගේ වම් පැත්තේ වම් අතට සහ වම් පාදයට ස්නායු ආශ්‍රිත රෝග පීඩා නිතරම හිරිවැටීම් වැනි තත්ත්වයන් වගේම නිදන්ගත රෝග පීඩා මතු කරන්න පුළුවන්. කොහොමද ඔබතුමියගේ සෞඛ්‍ය පැත්ත? ඒකයි මම නීත දිශාවෙන් ඉක්මන් කළ මුළු තැන්ගේ වයඹට හෝ ගිනිකොන දිශාවට ගන්න. මොකද පුතුණුවන්ගේ අනාගතේ ලේලි කෙනෙක් ගෙදරට කැඳගෙන එද්දී සගායි ස්ථානයේ ඒගොල්ලන්ට සතුටෙන් සාමයෙන් ගත කරන්න පුළුවන් ඉඩකඩ තිබෙන නිසා ඒ වගේ මධ්‍ය ලක්ෂ්‍ය පිළිබඳව සහ යටලීය පිළිබඳ වැඩි අවධානයක් යොමු කරගත්තොත් වාසනාවන්ත නිවසක් බවට පත්කර ගන්න පුළුවන්. ඔව් කාල වේලා ඉවර වෙලා යද්දී නිශාන්ත මහත්මයා අපි දැන් උළුවස්ස ගැන කතා කරමු නිසා කෙටියෙන් මට උත්තරයක් දෙන්න. දැන් ප්‍රධාන උළුවස්සට මුහුණලා ජනේලයක් එහෙම නැත්නම් පිටවීමේ දොරටුව තිබ්බොත් ඒක සුබද අසුබද?
මෙහෙම සකදෙන් ප්‍රධාන ඔලුවස්සට මුහුණලා කියන දේ තුල ගොඩාක් දුරට තවත් يعني ආලෝක කිරණයන් ගමන් කිරීම සමහර ජ්‍යොතිෂ වාස්තු විද්‍යා ග්‍රන්ථවල තියෙන අසුබයි කියලා. නමුත් දැන් නූතන පර්යේෂණ අනුව ඒක එහෙම නෙමෙයි කියලා තියෙනවා. කෙසේ වුවත් අපි තර්ක විතර්ක කරනවට වඩා එවැනි දෙයක් නොතියා ගැනීම තමයි වැදගත් වෙන්නේ. නමුත් කෙසේ වුවත් ප්‍රධාන ඔලුවස්ස කෙලින් ඔය වැරැන්ඩ වගේ ගණිදි කණු වගේ දේවල් එීම තුල ස්තම්භ දෝෂ ඇති කරනවා. ප්‍රධාන දොරටුව කෙලින්ම සමහරට වෘක්ෂයක් රෝපණය තුල වෘක්ෂ වේද දෝෂ ඇති කරන්න පුළුවන්. ඒ නිසා කොයි අවස්ථාවකවත් මංගල දොරටුව කියන එක පීඩාවට ලක් නොවන ආකාරයට සකස් කරගත්තොත් ඒ ගෙදරට අනිවාර්යෙන් සෞභාග්‍ය ඇති කරනවා. ඔව් නිවසක සාමාන්‍යයෙන් ඇතෙන්න පුළුවන් ගැටලු පිළිබඳව තමයි අද දවසේ අපි සාකච්ඡා කරේ. ඔබ බලාගෙන ඉන්නවා ඇති අපිට අමතකුනේ නැහැ. නොමිලේම ඔබේ නිවස පරීක්ෂා කරන්න අපි ඔබට අවස්ථාවක් දෙනවා කියන කාරණාව. ඔබට පුළුවන් ඔබේ නිවසේ සැලැස්ම හැකියාව තියෙනවා නම් ගෙදර පින්තූරයක් අපිට එවන්න ඔබේ විස්තරත් එක්ක හිරු ටීවී බදාදා වින්දනී උදෑසන 37 මහල නැගෙනහිර කුන්න ලෝකෙන්ද මධ්‍යස්ථානයේ කොළඹ කියන ලිපිණයට අපිට විස්තර එවන්න. ඉදිරි දිනක ලංකාව කොහේ හිටියත් ඔබේ නිවසට ඇවිල්ලා අපි නොමිලේම පසුගිය සතියක ඔබ දකින්න ඇති අපි නිවසක් පරීක්ෂා කරපු ආකාරය, නිවැරදි දෝෂ හඳුනාගත් ආකාරය ඔබටත් ඒ දවස අනාගතයේදී උදා වෙන්න පුළුවන් කියලා මතක් කරන ගාම අද දවසේ අපි කතා කරපු කාරණා ඉදිරියටත් ඒ විදිහට කතා කරන්න ඔබට පොරොන්දු වෙමි. ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක වාස්තු විද්‍යා උපදේශක නිශාන්ත පෙරේරා මහත්මයාට බොහොමත්ම ස්තුතියි ආයුබෝවන් කියලා සමුදෙන ගාම රැඳී සිටින බින්දනි උදෑසනත් එක්ක කෙටි විරාමයකට ගිහිල්ලා නැවත හමු වෙමු. ආයිබෝවන් වින්දනීය උදෑසන බලන සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා. අද අපි කරන්න යන්නේ ඉතාමත් ලේසියෙන් සහ පහසුවෙන් ඔය ගෙදර ඉන්න හැමෝටම හදාගන්න පුළුවන් රසවත් ආහාර වේලා. ඒ තමයි අපේ ලංකාවේ තියෙන අමුද්‍රව්‍ය යොදාගෙන ඉක්මනට ඉක්මනින් ගෙදර ඉන්න මං හිතන්නේ කාන්තා පක්ෂයට ලේසියෙන් හදාගන්න පුළුවන් කෑමක් තමයි අද අපි හදන්න යන්නේ. ඒක නම තමයි මෑෂ් පොටැටෝස්. ඉතින් ඒකට අවශ්‍ය කරන ද්‍රව්‍ය තමයි මෙතන තියෙන්නේ. මං සූදානම් කර තියනවා. මං ඉස්ලාම කියන්නම් මේකට යන देवल मुनाद मुखद गेदर इन्ना इन्ना मेक लिया गांड हो बला गांड मत के तीया गांड इक्मंट हदांड बुलवां सा गेदर अट आवके नेट पिली गांड बुलवां आहार वेलत तमा में दिये राइट अभी सलाम बालो मुनाद भी तेने दिये निकेला अभी सुद्ध कर गांड आला दा अल सहा एतो कोड़ में बाटर थी नौ एतो कोड़ किरी थी नौ सहा लुनु थी नौ गम मिरिस थी नौ मिल्क पाउडर देना मिल्क पाउडर कुमाको वेवा गेदर ओगोलो पाविच करना मिल्क पाउडर कुमाको वेवा ओगोलो कैमेटी देख एकर दागने जो दागने पुलवा अभी प्रथम एंकराने शुद्ध करना अलग अरगन अभी मेक तरम कैबली कपा मेक मे पेशांट कट के मेन मे आकार कपा कदम गुड़ा क्लेसी सह इकमंट एक तंबे अलट इध वसु वतुर एक तब मेक रत्न पास वतुर बॉइल उन पास मे अलट दमन वतुर किम पास विनाड़ी पहा को हया एक अनिवार्य तंबी तीरवा इटवासे मेक वब तंबाग अलेक पिरागा वतुरटिक संपूर्ण हिदे ने दंग अभी करा मे अलटिक बोल तबागन एक पारिश्रम अलटिक मम मे बोल मत बागा मेके वतुर गति संपूर्ण बेरे अंदमे මම වල ටික මේ බෝල් එක මත බා ගන්නවා. දැන් මේ සම්බාගත් අල තමයි මෙතන තියෙන්නේ. මෙතන තියෙනවා ග්‍රෑම් 150 200 අතර අල ප්‍රමාණයක් තමයි මෙතන තියෙන්නේ. දැන් මේ තමයි බටර්. බටර් සුවල්පයක් දමන්න. ඉන්පසුව කිරි අපි අර ඉස්සෙල්ලා පෙන්නපු කිරි සුවල්පයකුත් මේකට දමන්න. ඉන්පසුව ලුණු. ඔබ ලුණු තෝරා ගත්තා ඉතමත් පරිස්සම් වෙන්න ඕන මොකද Tamanට रह सह एक प्रमाण तमन जनगण इंदा मम दोदागा मेदन लुनु ग्रैम पहाक पितरवागे मे तीयन आल प्रमाण पीटवास माँ योदागा मिल्क पाउडर मिल्क पाउडर योदागा मेघ तीयन दियारुगत वेडी दियारुगत मिल्क पाउडर एक सह रस वेडी वेनवा योदागा फ्रेश मिल्क
මේ මිල්ක් පවුඩර් යොදා ගත්තම ගොඩක් රස වැඩි වෙනවා සමගම මේක ඝනත්වයේ ටිකක් වැඩි වෙනවා. හොඳයි මම දැන් මිල්ක් පවුඩර් ටික යොදා ගන්න යන්නේ. ඉන්පසුව මෙතන තියෙනවා ගම්මිරිස්. මේ ගම්මිරිස් තමන්ට කැමති ප්‍රමාණයකට දාගන්න පුළුවන් උස් පහත් බේදයක් ඇද මොකද පොඩි දරුවන්ට දෙනා නම් පොඩක් ගම්මිරිස් අඬුවෙන් දාගන්න. එතකොට වැඩි හිටිය අය මේක පාවිච්චි කරනවා නම් ගම්බිරිස් චුට්ටක් වැඩියි. දැන් මෙතන වැඩි හිටියෝ ඉන්න නිසා මම මෙතන පාවිච්චි ගන්න වැඩියි. මොකද ලදරුව නැති නිසා. එහෙනම් තමයි මම දානා ගම්බිරිස් ස්වල්පයක්. මගේ අතේ තියෙන්නේ මේ තම්බාගත් අලේක තලන මෑෂරේ. මම දන්නේ මේ උපකරණය ඔබලගේ ගෙදර නැත්තම් අල ටික පොඩි කරගන්න පුළුවන් අමුද්‍රව්‍ය මම දන්නා ගෙදර ගෘහණියෝ මට වැඩිය හොඳට දන්නවා කියලා. ඒ තමයි හැන්දක් හෝ ගෑරප්පුවක් හෝ ඒකට යොදා ගන්න පුළුවන් අමුද්‍රව්‍යයක් ගෙදර ඇති කියලා මම හිතනවා. හොඳයි මා ළඟ තියෙන මේ මෑෂරේ අපි දැන් බලමු මේක තල. ක්‍රීමි ගතිය එන තෙක් අපි හොඳට මේක තලා ගන්නවා. right. දැන් මේ මං තලාගත් මෑලේ එක මේ තියෙන්නේ. දැන් මේක මං අලේක තල්ල ඉවරයි. අපි දැන් බලමු ඊට පස්සේ මේක කොහොමද පිළිගන්නන්නේ කෑම එක අමුත්තෙට්ටෝ ගෙදරටෝ අපි කොහොමද මේ කෑම එක යොදාගෙන කෑම එක කන්නේ. ඉතමත් ලේසියෙන් සහ පහසුවෙන් හදාගත්ත මෑෂ් පොටැටෝ එක තමයි විනාඩි 5ක් 6ක් ඇතුළත මම දන්නේ ගෙදර ඉන්න පොඩි දරුවන්ට ලොකු අයට සියලු දෙනාටම උදේ ආහාරයක් හෝ රාත්‍රී ආහාරයට ගන්න පුළුවන් සුදුසු රස මෑෂ් පොටැටෝ හදලා අපි දැන් ඉවරයි. අවසන් මා පිළියෙල කරගත් කෑම එකේ අවසානයේ තමයි මේ තියෙන්නේ. අද අපි මේ වැඩසටහන කරේ මීගමු වෙර උද්‍යානයේ සිට නැවතත් දවසක අපි හමෙනතුරු හිරු වින්දනීය උදෑසනත් එක්ක තව රසවත් රසබර ආහාරයක් හදනතුරු මම සබ ගන්නවා. මම චෙප් ප්‍රශාන්ත් ලංක ආයුබෝවන්. ග්‍රාමෙන් පස්සේ අපි හංසවිල විශේෂංගය ආරම්භ කරන සූදානම් වෙනවා. හංසවිල තුල ඔබේ ජීවිතේට වැදගත් වෙච්ච යම්කිසි විදිහයකට ඔබ ගැටලුවකින් පීඩා විඳිනවා නම් මේ ගැටලුව පිළිබඳව කතා කරන වැඩසටහන ලෙසට හඳුන්වා දෙන්නට හැකියාවක් තිබෙනවා අපිට. ඒක ඇත්ත. ගිය සතියේ අපි කතා බහ කරා මේ පෞල් ජීවිතය තුල කොයි විදිහකට අන්‍යෝන්‍ය අවබෝධය තියෙන්න ඕනේ, මේ අවබෝධය නැති වෙච්ච තැන කොයි වගේ ගැටලුද අපිට ඇති වෙන්නේ කියලා. ඉතින් අපිට ලැබිච්ච ප්‍රතිචාරත් ඉතාමත් ඉහළයි. ඒ නිසාම අපි මේ මාතෘකාව ටිකක් වැඩිදුර සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අද දවසේදී. තුවන් ඉගෙන විස්තර කරයි. ඔව් මාතෘකාව වැඩිදුරටත් සාකච්ඡා කරනවා කියලා අප අදහස් කරන්න සූදානම් වෙන්නේ. දැන් අප පෙර සතියේ කතා බහ කරා පෞල් ජීවිතය තුළ අන්‍යෝන්‍ය අවබෝධය කොහොමද ගොඩනගා ගත යුත්තේ කියන එක. දැන් මේක පෞල් ජීවිතේට පමණක් සීමා වුණොත් හොඳනේ මදිනේ සුරංගි. දැන් මේ අන්‍යෝන්‍ය අවබෝධය කියන කාරණාව සමාජගත වෙන විට සමාජය තුළ ජීවත් වෙන විට අතිශයින්ම වැදගත් වෙච්ච කාරණාවක්. එහෙම වුණොත් තමයි අපට අන්‍යෝන්‍ය අවබෝධයෙන් ගනුදෙනු කිරීම පහසු වෙන්නේ. ඒ නිසා මේක කොහොමද සමාජයට ගියාට පස්සේ රැකියාවට ගියාට පස්සේ පෞල් ජීවිතයේ තුල දුරටත් එහාට ගිහිල්ලා පෞලේ සමාජිකයන් එක්ක කොහොමද මේ ගනුදෙනුව සිද්ධ කරන්න ඕනේ කියන කාරණාව කතා කරන සූදානම වෙනවා. ඒ නිසා රැඳී ඉන්න කියන ආරාධනය කරනවා වින්දනේ උදෑසනේ අවසානයේ වෙන තෙක්ම හංසවිල සමගින්. මම හිතන අද අපි ආරාධිතින් දෙපළ හඳුනා ගන්න ඕනේ මුලින්. වෙනද වගේම තමයි ගොඩක් ආදරය කරන ඔබේ ජීවිතයට බොහොම වටිනා උපදෙස් මාලාවක් හැමදාමත් ලබා දෙන ඒ ආදරණීය වෛද්‍යවරයාට අපි ආරාධනා කරා. ප්‍රජා සෞඛ්‍ය ප්‍රවර්ධන විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍ය උපදේශක මනෝවෛද්‍ය කමලිස් ජයසේකර මහතා ආයුබෝවන්. ඒ වගේමයි නීති ආධාර කොමිසම් සභාවේ ප්‍රධාන නීති නිලධාරිනි දමයන්ති දිසානායක මහත්මියට ආයුබෝවන්. හොඳයි ආරම්භයත් එක්කම සුරංගි මේ අපිට මේ පසුගිය සතියේ වෙබ් අඩවිවල සහ විවිධ පුවත් මාධ්‍යයන්ගේ පළවෙච්ච බොහොම හද කම්පා කරවන සුළු ප්‍රවෘත්තියකින් ආරම්භ කරොත් හොඳයි කියලා හිතෙනවා. අපේ නිෂ්පාදකතුමා අපිට මෙන්න මේක ලබලා දුන්නා. මේ ආරම්භයත් එක්ක මේක සඳහන් කරලා යමුයි කියන එක. මේකේ මේ සඳහන් වෙන්නේ හිරු ගොසිප් වෙබ් අඩවියේ සඳහන් වෙච්ච ප්‍රවෘත්තියක්. අහිමි වන්නට යන පෙම දරාගත නොහැකි වූ පෙම්වතාගේ උණ්ඩ වරුසාවකට මැදිව ලොවට සමුදුන් චමිලාගේ කතාව කියලා තමයි මේකේ ප්‍රධාන සිරස්තලෙන් සඳහන් කරලා තිබෙන. අර නාවික හමුදා
බටේක් Tamange පෙම්බතිය ඌරස පිටිත බාඝාතනය කර ප්‍රවෘත්තිය මේක පරණ ප්‍රවෘත්තියක් ලෙසට ගත්තත් අපට මේක සුරංගී අපේ මාතෘකාවට හොඳ ආරම්භයක් විදිහට ගන්න පුළුවන් කාරණාවක්. දැන් බලන්න ඔබට තිරේ දිස්සේ මේක මේ මේ වෙබ් අඩවිය සඳහන් වෙච්ච ප්‍රවෘත්තිය වදිතුමනි අපි ඒ තනින් අපේ සාකච්ඡාව ආරම්භ කරමු. දැන් අන්‍යෝන්‍ය අවබෝධය දැන් මේකේ සඳහන් වෙන්නේ මේ අහිමි වන්නට යන ප්‍රේමය දරාගත නොහැකි වේ කියන්නේ පෙම්වතිය අලුත් රැකියාවකට ගියාට පස්සේ ක්‍රමක්‍රමයෙන් වෙනස් වීමක් සිද්ධ වෙලා තිබෙනවා. මේක දරා ගන්න බැරුව කියන එක තමයි මේ සිරස්තලයේ සඳහන්. නමුත් අභ්‍යන්තර කතාව මීට ගැඹුරින් සාකච්ඡා කළ බල පස්සේ මීට වඩා වෙනස් වෙච්ච එකක් වෙන්නත් පුළුවන්. අප දන්නේ ඇත්තටම කතන්දරේ මොකද්ද කියන එක. නමුත් කොහොම වුණත් වෛද්‍යතුමනි මේක අප අවබෝධ කරගන්න ඕන කාරණාවක්. දැන් අලුත් රැකියාවකට ගියත් වෙනස් වෙනවා නම් වෙනස් වෙන්න තව හේතු තියෙන්න පුළුවන්. පෙම්වතා සැක කරන්නේ නැති සමහර විට තවත් ප්‍රේමයක පැටලෙලා ඇති කියලා. නමුත් වෙනස් වීමට හේතු ඒකම නොවෙන්නත් වෙන්න පුළුවන්. ඒ වගේම අය මීට පෙර පොලිසිය පැමිණිල්ලක් පවා කරලා තියෙනවා පෙම්වතාට විරුද්ධව. ඒ බවත් සඳහන් වෙනවා. සුරංගේ ඔතන තමයි අපි ඊටාම අන්‍යෝන්‍ය අවබෝධයේ වැදගත්කම පේන තවත් එක්තරා අවස්ථාවක්. නීතිජිතුමියනේ දැන් මේ මේ වගේ සිද්ධිවලදී අපි දකින දෙයක් තමයි පුද්ගලයන්ගේ මානසික මට්ටම වැඩ කරලා තියෙන ආකාරය. වන් දැන් මේ මතු කරපු ප්‍රශ්නෙත් එක ගත්තහම මේක සිවිල් අයගෙත් සිද්ධ වෙන දෙයක් තියෙනවා. දැන් ඔහුට තීච්ච අවි ඔහු භාවිතා කළා. අනිත් අය කුස්සියේ උයන්න පිහන්න තියෙන අවි පාවිච්චි කරනවා මේ දේ. එහෙම නැත්නම් අපි පේනවා මේකෙදී ඔය ප්‍රේම කතාවම අපි උදාහරණයට ගත්තොත් එක්කෝ අනිකාට හානි කරනවා එහෙම නැත්නම් තමාට හානි කරගන්නවා. මේ දෙකම නිවැරදි නැහැ. මේ දෙකම වැරදි සිද්ධියක්. දැන් ඇයි මේක වෙන්නේ කියලා ගත්තාම චෝදනාත්මක මුකෙන් කතා කරනවා. ඔව් මෙයා රස්සාවට ගියා. එක්කෝ මෙයා ඉස්සර හිටපු විදිහෙ නෙමෙයි දැන් අඳින්නේ පළඳින්නේ. එහෙම නැත්නම් ඉස්සර නැති යාළුවෝ දැන් මෙයාට ඇති වෙලා එක්කෝ රස්සාවක් එපා අස්සලා මංගාවට ආපු මිනිස්සයා වෙන්න අලුතෙන් රස්සාවට යන්න හදනවා. මෙවැනි විවිධාකාර වූ චෝදනාවන් ගේනවා. හැබැයි අපිට අමතක වෙලා තියෙනවා මේ ලෝකය තුල තියෙන නිරපේක්ෂිත වූ ඒ කියන්නේ සාපේක්ෂ නොවන න්‍යාය ධර්මයන් තියෙනවා. ඒකේ ප්‍රධාන එකක් තමයි මේ වෙනසකට භාජන වෙනවා අය කියන එක. එතකොට ඒක සියලු ආගම් දහම් වල පවා විද්‍යාව පවා පිළිගත් මතවාදයක්. දැන් කෙනෙකුට එසේ වෙනස් නොවී සිටිය හැකිද? නැහැ කිය. දැන් කලක් යනකොට අපි තීච්ච යම් මති මතාන්තර අදහස් වයස නිසා ලැබෙන සමාජීය අවබෝධය නිසා එහෙම නැත්නම් ලබා ගන්න වෙනත් ඉගෙනුම් නිසා පුද්ගලයෙක්ගේ වෙනස්කම් වල ලක් වෙනවා. දැන් කෙනෙකු වෙනස් වෙන බව පවා තේරුම් ගන්නට තරම් එකිනෙකා අතර අවබෝධයක් නැත්නම් ඔය කියන අපේ අතර තියෙන්නට ඕනේ අන්‍යෝන්‍ය වූ අවබෝධයේ නැතිකමේ ප්‍රතිවිපාක විදිහට තමයි අපි එකක් මේක දකින්නේ. හැබැයි අනිත් පැත්තෙන් එසේ අවබෝධය නොයන තැනකදී ජීවිත හානියක් කිරීමට තරම් මානසික මට්ටමක් ඇතිවනවා නම් එය ඊටත් එහා ගිහිල්ලා ලොකු අනතුරුදායක මානසික මට්ටමක් ඇති වෙලා තියෙනවා. ඔබ වචනයක් සඳහන් කළා සංගීත ඒක කිව්වා බොහොම හොඳයි මේ සැක සහිතව ක්‍රියා කළ යනවා කියන එක. ඔව් මවාගත්ත සැකයකින් වැඩ කිරීම මේකෙදි එක අහිතකර ප්‍රතිඵල උදා කරන දෙයක්. ඒක බොහෝ විට මානසික රෝග පැත්තට බරයි. කෙසේ හෝ මෙවැනි දෙයකට පුද්ගලයා යොමු වන්නේ එකක් වෙනස් විය හැකි බව තේරුම් නොගැනීම අනිකාගේ වෙනස් වීමේ සාධාරණ තත්ත්වයන් සහ අසාධාරණ තත්ත්වයන් කියන දෙපැත්තම තේරුම්ගෙන ක්‍රියා කිරීමට තරම් අන්‍යෝන්‍ය වූ අවබෝධයක් නැතිකමේ ප්‍රතිවිපාක. ඔව් සුරණි. ඔව් මම හිතන්නේ දැන් අපි ඒ ගැන කතා කරනකොට වෛද්‍යතුමන් විශේෂයෙන්ම දැන් මේ අවබෝධය කියන එක මට හිතෙනවා මුලින්ම ගොඩනැගෙන්නත් ඕනේ පවුල තුලින් කියලා. නිත්තුමි දැන් ගොඩක් වෙලාවට පවුල ගත්තත් අපි සමහරක් දෙමාපියෝ රුස්සන්නේ දරුවන්ව. දරුවන්ට රුස්සන්නේ දෙමාපියෝ. සහෝදරයෝ සහෝදරිය අතර මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ මේ දේවල් අපි කොහොමද මුලින්ම මේ අවබෝධය පවුල තුළින් ගොඩනගා ගන්න ඕනේ? දැන් බොහෝ විට අපි දකිනවා සමහරක් දෙමාපියන් එක්ක දරුවෝ තරහයි. ලොකු විරසක තියෙනවා. දෙමාපියන් එක්ක අඩදමර කර ගන්නවා. ඉතින් අපි කියනවා නෑ දරුවෝ දෙමාපියෝ මෙහෙම වෙන්නේ නෑ කියලා. මතක සමාජය ඔබතුමීට ඇති බොහෝ අද්දකීම් මේ සම්බන්ධ වෙන නඩු පිළිබඳව කොහොමද මේ පවුල තුළින් ඉස්සලා මේ ගොඩනගා ගන්න ඕනේ? දැන් බලන්න ඇත්තටම දැන් පොඩි දරුවෙක් ඉපදුනාට පස්සේ අපි දන්නවා අම්මට ඒ දරුවා හැසිරෙන්නේ කොහොමද කියන එක මුලින්ම දැනගන්නවානේ. මේ දරුවා අඬන්නේ මේ බඩේ අමාරුවක් හැදෙලා, මේ දරුවා අඬන්නේ බඩගින්නට, ඒ වගේ දේවල් අම්මට තේරෙනවා. එතකොට දරුවා දන්නවා අම්මගෙන් තමයි මට මේක සම්බන්ධයෙන් මට ආහාරය ලැබෙන්නේ අම්මගෙන්. අම්මව දැක්කහම විශේෂ හිනාවක් විශේෂ ශබ්දයක් කරනවා දරුවෙක් උනහම.
එතකොට ඒ අවබෝධයේ පුංචිම දවස්වල ඉඳන් තියෙන අම්මා සහ දරුවා අතර ඒ වගේම පියා සහ දරුවා අතර හැබැයි වැඩි වියට පැමිණෙනකොට දරුවන්ගේ තියෙන මානසික තත්ත්වය වෙනස් වෙනවා වෛද්‍ය මහත්මයා ඔබතුමා ඊට වඩා හොඳින් දන්නවා ඇති මට වඩා මානසික තත්ත්වය වෙනස් වෙනවා එතකොට ඒ මානසික තත්ත්වයට ඔරොත්තු දෙන්න පුළුවන් වෙන්න ඕනේ අම්මටයි තාත්තටයි ඔන්න ඔක බැරි වෙච්ච තැන තමයි හුඟක් අවස්ථාවලදී ප්‍රශ්න මතුවේ. දැන් සමහර වෙලාවට දෙමෝපියන්ට මතක නැහැ ඒ අයගේ තරුණ කාලේ කොහොමද ගෙවුනේ කියලා. ඒ අයගේ තරුණ කාලේ කරපු දඟකාර වැඩ දැන් මතක නැහැ. එතකොට දැන් තමන්ගේ දරුවෙක් තමන්ගේ පුතා තමන්ගේ දුව දඟකාර වැඩක් කරනකොට තමන්ගේ දුව හිතුවක්කාර වැඩක් කරනකොට ඒ දෙමෝපියෝ කොහොමද ප්‍රතිචාර දක්වන්නේ කියන එක තමන් කල්පනා කරන්න ඕනේ. මොකද තමන්ගේ දරුවා තමන් හදා ගන්නවා නම් ඒ අතර අවබෝධයක් ඇති කර ගන්නවා. ඒ දෙන්න අතර අන්නෝනේ අවබෝධයක් තියෙන සායෙත් එක්කම සහෝදර සහෝදරියෝ අතර උනත් පුංචි කාලේදී ගහ මරා ගන්නවා ඊට පස්සේ ගොඩක් හිතවත් වෙනවා තරුණ අවදියේදී හැබැයි ඊට පස්සේ පවුලෙන් වෙන් වුණාට පස්සේ නැවතත් ওই විරසකකම් ඇති වෙනවා ඇයි ඒ ඇති වෙන්නේ හුඟක් අවස්ථාවලදී තියෙන දේපල බෙදා ගන්න බැරුව ගොඩක් අවස්ථාවලදී අපි දකින දෙමාපියෝ දරුවන්ට ත්‍යාග වශයෙන් යම් කිසි දේපලක් දුන්නාට පස්සේ ඒ දේපල නැවතත් අනිත් සහෝදරය ඇවිල්ලා කියනවා මෙයාට දෙන්න එපා ඒක මට දෙන්න මොකද අම්මට සලකන්නේ නැහැ නේ යා කියලා. එතකොට අම්මලාගේ හිත දූෂණය කරනවා දෙමාපියන්ගේ සිත් දූෂණය කරනවා. ඉතින් ඒ වගේ අපි මේ අන්‍යෝන්‍ය අවබෝධයක් නැති සමහර අය සමහර ඇත්තටම සමහර දරුවෝ ඉන්නවා කිසිම දෙයක් එපා අනිත් අයට දෙන්න කියලා අයින් වෙන දරුවෝ ඕන තරම් මේ සමාජයේ ඉන්නවා. නමුත් බොහෝ අය උත්සාහ කරනවා තමන්ගේ ඒ කියන්නේ තමන්ට ආර්ථික වාසියක් ලබා ගන්න. ඉතින් ඒ නිසාම අන්‍යෝන්‍ය අවබෝධය කියන එක ඇති කරගන්න නැතුව මුලින්ම විරසක වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ ඒක මුළු දිගටම දිගින් දිගටම දිගින් දිගටම ජීවිතේ පුරා දැන් අපි ළඟට එන්නේ හුඟක් අවස්ථාවලදී මේ ජීවිතේ පුරා මේ වගේ කරදරවලට ලක් වෙච්ච දෙමාපියෝ සහ දරුවෝ සමහර අවස්ථාවල දරුවෝ ඇවිල්ලා කියනවා අම්මයි තාත්තයි මෙන්න මේ අම්මගේ වැඩිමාල් සහෝදරයට විතරයි සලකන්නේ. එයාට විතරයි මේ දේවල් දෙන්නේ. මට කිසි දෙයක් දෙන්නේ නැහැ. නමුත් එතන තියෙන ඇතුළාන්තයේ කතාව විතර වෙනස් වෙන පුළුවන්. සමහරට වැඩිමහල් සහෝදර වැඩිමහල් පුත්‍රයා දෙමාපියන්ට ඉතා හොඳින් සලකනවා. ඉතා හොඳින් ඒ අයව තේරුම් ගන්නවා. ඒ නිසාම දෙමාපිය වැඩියෙන් සමහර වෙලාවට දෙන්න පුළුවන් යම් කිසි දෙයක්. මොකද තමන්ට සලකන කෙනාට තමන් වැඩිපුර දෙයක් දෙන එක සාමාන්‍ය දෙයක්. ඒක අපේ සාමාන්‍ය මනුෂ්‍ය ගතියක්. ඉතින් ඒ නිසා අන්‍යෝන්‍ය අවබෝධය කියන එක අනිවාර්යයෙන්ම පවුල තුලින් ඉස්සෙල්ලාම ඇති වෙන්න ඕනේ. ඒ පවුල තුලින් ඇති වෙච්ච අන්‍යෝන්‍ය අවබෝධය තමයි අපි සමාජයට ගෙනියන්නේ. වනේ ඒ කාරණාවේදී ඊකට තවත් එකක් එකතුනොත් හොඳයි කියලා මට එනවා. දැන් මුගක් කාලවලට පවුලට අලුතෙන් සමාජිකව එකතු වෙනවානේ විශේෂයෙන්ම දැන් තමන්ගේ එහෙම නැත්නම් මාපියන් විදිහට ගත්තට පස්සේ බෑනා සහ ලේලි කියන කතන්දරේ ආවොත් එහෙම ඔය කියන කාරණාව කොහොමද ඔය අන්‍යෝන්‍ය අවබෝධය වෙනස් වෙන්න බලපාන්නේ? දැන් තමන්ගේ දියණිය විවාහ වෙච්ච බෑනා පවුලට එකතුනාට පස්සේ එහෙම නැත්නම් තමන්ගේ පුතණුවන් විවාහ වෙච්ච ලේලිය පවුලට එකතුනාට පස්සේ ඇය වෙනත් පරිසරයකින් වෙනත් අධ්‍යක්ෂීම් ලැබලා මෙතෙන් දෙන කියන එක. එතකොට ඇය හෝ ඔහු කොහොමද මේ පවුලට අනුගත වෙන්න ඕනේ සහ අනුගත වන විට පවුලේ සිටින අය මොහු හෝ ඇයව තේරුම් ගන්න ඕනේ කොහොමද? ඔව් අනිවාර්යයෙන්ම. ඒක තමයි හුඟක් අවස්ථාවල් වලදී අධිකරණයට දික්කසාද සඳහා මේ ප්‍රවණතාවය වැඩි වෙලා තියෙන්නේ. මොකද දැන් මම මේක හුඟක් වෙලාවට කියන දෙයක් තමයි අපි විවාහයක් ඇති කරගත්තා නම් හැකි හැම විටම උත්සාහ ගන්න ඕනේ විවාහක යුවළ වෙන්ව ජීවත් වන්නට. මොකද එහෙම අපිට දැන් අමාරු නා. මොකද ඉස්සර කාලවල වල නම් එකම පවුලේ අපි හැමෝම එකට ජීවත් වුණා. නමුත් වෙන්ව ජීවත් වෙනවා නම් තියෙන ගැටුම් තරමක් අඩු වෙනවා එකක්. හැබැයි අනිත් එක තමයි අපිට එහෙම ඉන්න බැරි වෙන්න පුළුවන්. එතකොට අපි තේරුම් ගන්නට ඕනේ මේ පවුලට අනුගත වෙන්න ඕනේ කොහොමද කියන එක. සහ ඔබ කිව්වා වගේ කොහොමද ඒ අයව පිළිගන්නේ කියලා. දැන් සමහර දේවල් තියෙනවා දෙමව්පියෝ කියන අය වයස්ගතයි ඒ අයට සමහර වෙලාවට අනුගත වෙන්න බැරි තත්ත්වයක් තියෙනවා. ඒගොල්ලන්ගේ තියෙන පුරුදු වෙනස් කරන්න බැරි බවක් තියෙනවා. එතකොට අලුතෙන් එන තරුණ ලේලිය එහෙම නැත්තම් බෑනා එයා දැනගන්නට ඕනේ මේ පවුලට මේ සිරිත් විරිත් වලට මම කොහොමද හැදෙන්නේ මම කොහොමද ඒකට අනුගත වෙන්නේ කියන එක තේරුම් ගන්නවා නම් අනිවාර්යයෙන්ම එහෙම අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා නම් ප්‍රශ්න අඩු වෙනවා. හැබැයි හුඟක් අවස්ථාවල් වලදී බෑනාවරුන්ටත් වඩා මේ ප්‍රශ්නෙට මූණ දෙන්නේ ලේලිවරු. බොහෝ අවස්ථාවලදී ලේලිය කියන කෙනා දිහා හැම වෙලාවෙම වගේ බලන්නේ වපරැහෙන්. මොකද මගේ පුතාව ගත්ත කෙනා කියන එක වගේ මගේ පුතාව මගෙන් අයින් කරගත්තු කෙනා කියන එක වගේ තමයි බොහෝ අවස්ථාවලදී බලන්නේ. එතකොට සමහරවිට ඇය හොඳ දෙයක් කරත් පේන්නේ වැරදි විදිහට වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඒක මං හිතන්නේ මේ බලන් ඉන්නවා ඇති මෙතන නැන්දම්මා වරු දහස් ගාණක් බලන් ඉන්නවා ඇති හැම එක්කෙනාම තේරුම් ගන්නවා නම් හොඳයි. මමත් යම් කිසි දවසක ලේලියක් වෙලා ආපු කෙනෙක්. මටත් යම් යම් ප්‍රශ්න ඇති වුණා. ඒක නිසා මම ඒ ප්‍රශ්න මගේ ලේලියට ඇති කරන්න හොඳ නෑ කියන එක ඒක අන්‍යෝන්‍ය අවබෝධයක් අපි දෙන්න අතර ඇති කරගන්න ඕන කියන එක තේරුම් ගන්නට ඕනේ. මං හිතන්නේ මේ කතාබහ දිහා ඔබ ඉතාමත් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා. ඉතින් මොකද ඕනම ගෙදරකට ඕනම ප්‍රශ්නයකට මුල මේ අවබෝධය නැතිකම. ඒ නිසා හැම කෙනෙක්ටම අද මේ මාතෘකාව අදාළ වෙයි කියලා විශ්වාස කරනවා. රැඳිලා ඉන්න පුංචි විරාමයක් කරන් ඉක්මනට මෙන්න.
අවවාද නමුත් ඕනතරම් සමාජයේ උදාහරණ තියෙනවා අවුරුදු 5 10 15 සමහර මේ පාසලන කාලේ ඉඳන් මේ විදිහට මේ සම්බන්ධ වෙලා එකතු වෙලා හිටපු අය විවාහය අසාර්ථක වෙනවා විවාහයෙන් පස්සේ වෙන වෙන අවස්ථා අපි දකින්න ලැබෙනවා දැන් මෙතනදී මොකක්ද මේ අපි දකින්නේ දැන් මෙතන මේ අවබෝධය ලබා ගන්න සෑහෙන කාලයක් ඇසුරු කරලත් එයි මෙවැනි බිඳ වැටීම් සිද්ධ වෙන්නේ ඉතාලම හොඳ ප්‍රශ්නයක් ඉතාම හොඳයි මොකද මේක අපි කතාවට ලක් කළ යුතුම දෙයක් සරංගේ ඒකේ අන්‍යෝන්‍ය අවබෝධයේ එක තියෙන ගැටලුවක් නේ මේකත් අපි කරන ක්‍රියාවලට දෙන නම් පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තියෙනවා අපි ආදරය කියන එක විවාහය කියන එක පෞල් ජීවිතය කියන එක නම් වලින් කිව්වට මේ නමට අදාළ ක්‍රියාව වෙනවද කියන එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා හොඳට මතක තියෙන්න ඕනේ අපි මේ යාලුකම එහෙම නැත්නම් හා කියලා පොරොන්දු වෙන එක තියෙන්නේ සරංගේ මේක විවාහ වුණා නෙමෙයි අපි ආදරය කරන කාලය කියලා කියන්නේ මනෝවිද්‍යාවට අනුව දැන් මනෝවිද්‍යාවේ මේක විග්‍රහ කරන කාරණාවක් එහි කියනවා මේ ආදරය කියලා කියන්නේ දෙදෙනෙකු හඳුනා ගන්නට අවශ්‍ය වෙන කිසියම් ප්‍රමාණයක ලංවීකරණු ලබන ඇසුරක් කියලා එතකොට ඒක මතක තියෙන්න ඕනේ මේ කාලය තමයි අපි සුදුසුද නොසුදුසුද කියලා තීරණය කර ගැනීම සඳහා කරුණු කාරණා එකතු කරගත යුතු කාලයයි. ඒ විනා අඹුසැමි ඇසුර පවත්තලා ළමයි හදලා තීරණ තීන්දුව අරගෙන අවසන් කරන කාලය නෙවෙයි. එතකොට හොඳටම මතක තියා ගන්න ඕනේ මෙන්න මේ දෙක පටලව ගත්ත තැන විවාහ වුණා කියන තැනේදී ගැටලු මතුවෙනවා. මොකද විවාහ වෙලා තමයි අපේ අය ගොඩක් හොඳද නරකද කියලා හිතන්න පටන් ගන්න. එතකොට ආදර කර කාලයේදී කුමක්ද කරේ ආදරය කළ කාලයේදී වෙන වෙන වැඩ කළා තියෙනවා මොනවද උදාහරණ විවාහයේදී කළ යුතු ක්‍රියාවන් එහෙම නැත්නම් ආදරේ බව අමතක වෙලා ඒගොල්ලෝ සල්ලි එකතු කළා තියෙනවා ජොයින්ට් account දාලා තියෙනවා වෙන කෙනෙක්ගේ නමට ඉඩම් අරන් තියෙනවා තව කෙනෙක් වියදම් කළා වෙන කෙනෙක්ගේ ඉඩමේ ගෙවල් හදලා නීතිජුතුමීනි ආපස්ස හැරලා බැලුවාම දෙන්න ගැලපෙන්නේ නැහැ මොකද ආදරය කරන ආදර කාලය ආදරය හරියට තේරුම් ගන්න ඔක ඔය දෙන්න අඳුර ගන්න තියෙන වෙලාව. එහෙනම් කල යුතු දේ තමයි අවබෝධය අවශ්‍යයි. ඔබ අර මුලදිම මතු කරපු දේ රුවන් ඒ ඇයි මරාගත්තේ? ඇයි මරාගත්තේ? අහිමි වීම නිසා. ඇයි අහිමි වීම දරා ගන්න බැරි වුනේ? හිමි කියලා හිතන් හිටපු නිසා. හිමි නෑ ආදර කාලෙදී. හිමි කරගන්න සුදුසුද නැද්ද කියලා හොයන කාලේ. එහෙනම් බලන්න ස්ටෙන්බර්ග් කියන විද්‍යාඥයා කියනවා ඊට පැහැදිලිව කෙනෙකු ආදරය කරනකොට කාරණා තුනක් බැලිය යුතුයි කියලා. එකක් තමයි හදවතට දැනෙනවාද කියන කාරණය ඊළඟ එක තමයි කැපවීමක් කරන්න පුළුවන්ද කියන කාරණය ඊළඟ එක තමයි ලිංගික වශයෙන් ආකර්ෂණයක් තියෙනවද කියන කාරණය මේ කාරණා තුන හොඳින් පවතිනවද කියලා හොයා දැනගන්නටයි අපි ආදරය කරන කාලේ පවත් ගන්න දැන් කලබල වෙන්න එපා ඔය තුන්වෙනියට කියපු එක තමයි ඉස්සෙල්ලාම පරීක්ෂා කරන්න යන්නේ ඒක පරීක්ෂා කරන්න මේ කොහොවත් කාමර වලට යන්න අවශ්‍යතාවයක් නැහැ ඒ උපරිමයේ කරන්නනේ එතකොට දැනෙනවා අපිට කෙනෙක්ට දැනෙනවා සුරංගී කෙනෙක්ට දැනෙනවා ළඟ ඉන්නකොට මං ගැන එයාට තේරෙනවද කියන එක ඒකට කරේ නගින්න ඕන නැහැ ගෙදර රැවිලා නවතින්න ඕනෙත් නැහැ කෙනෙකුට දැනෙනවා මෙයා ඉන්නේ දුකෙන්ද කනගාටුවෙන්ද ප්‍රශ්නයකද ඉන්නේ මගෙන් උදව්වක් ඕන වෙලාවක්ද මම මේ වචනේ කිව යුතුද නැද්ද මේ වෙලාවේ කෙනෙකුගේ හදවතට දැනෙනවා අපිට මිත්‍රයෝ ඉන්නේ යාළුවෝ එයායි කියනවානේ මොකක් හරි අවුලක් නේද සාමාන්‍ය භාෂාවෙන් අහුවොත් එහෙම මොකෝ ප්‍රශ්නයකද කියලා අපෙන් අහන අය ඉන්නවා එතකොට කියනවා මක් කරලා කියන්න මට පොඩි අපේ තියෙන ඇඟෑලුම් ගතිය මෙන්න වචනේ ඊළඟ කාරණාව කැපවීමක් කරන්න පුළුවන්ද එතකොට අපි මිනිසුන්ට යම් යම් කැපවීම් කරනවා දැන් ඔබ අපි සියලු දෙනා කැපවීම් කරන හැබැයි එක්තරා සීමාවකින් එහා අපි කැපවීමක් කරන්න ලෑස්ති නැහැ නමුත් මටම කියලා ගන්න යන කෙනා වෙනුවෙන් මට කොච්චර ඉන් එහාට කැපවෙන්න පුළුවන්ද කියන එක අවශ්‍යයි. ඔව් මං කාලාන්තරයක් තිස්සේ මම හිතපු විදිහක් වැඩ කරපු විදිහක් තිබුණා. හැබැයි මට දැන් එයා වෙනුවෙන් මේ දේවල් 50%ටත් එහා වෙනස් කරගන්න පුළුවන්. ඔව් මං අකමැති දේවල් තිබුණා. දැන් එයා කරන දේවල් මට කොයිතරම් ඒවා කැප කරගන්න පුළුවන්ද?
ඔව් මම කැමති නෑ ඉස්සර නම් වැඩිපුර ලස්සනට කොණ්ඩේ හදන කෙනෙකුට එහිබම හදන කෙනෙකුට ඔව් රස්සාවක් කරන කෙනෙකුට නමුත් මට එයාට ආදරේ නිසා මම දැන් එයාත් එක්ක ඉන්න නිසා මගේ විශ්වාසය තහවුරු වෙන තැනදී ඔය රස්සාවක් කරන එක මට ප්‍රශ්නයක් වෙන්න බෑ මම ඒ කැපකිරීම කළ හැකිව තියෙන්නට ඕනේ එතකොට කෙනෙක් අහන්න පුළුවන් ඔයා ඉස්සර කිව්වේ කවදාවත් බඳින්නේ නෑ කියලානේ වැඩ කරන කෙනෙක් රස්සාවට යන කෙනෙක් ඔව් නමුත් මං එයාට ආදරේ අපි දෙන්න අතරේ හොඳ අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා මට ඒ කැපකිරීම දැන් කරන්න පුළුවන් අනිත් පැත්තෙන් ලිංගිකමය වශයෙන් තියෙන ආකර්ෂණය එයා ළඟ ඉන්නකොට මට කොච්චර සතුටක් දැනෙනවද කියන එක ලිංගික වශයෙන් තෘප්තියක් දැනෙනවද කියන එක ඒ වගේම අර අවසාන ක්‍රියාව දක්වා යන්න ආරම්භයක් ගන්න පුළුවන්ද කියන එක දැනුනම හොඳටම ඇති මේ කාරණා තුන ආදරණීය කාලය තුලදී හඳුන ගන්නට පුළුවන් වෙන්න ඕනේ මේ කාරණා තුනටයි ඔබ ඔබේ පරේෂණ කාලයේ යොමු කළ යුත්තේ කරුණසයනට මේක පැත්තකින් තියලා වෙන වැඩ කළොත් ඔයාහපු ප්‍රශ්න වෙනවා සරංගේ ඒ කුමක්ද විවාහයෙන් පස්සේ හොයලා බලනකොට එයාව මට දැනෙන්නෙත් නෑ මට එයාව දැනෙන්නෙත් නෑ මං දුකෙන්ද නැද්ද කියලාවත් මේ හාදයට තේරෙන්නේ නෑ මම කැමති අකමැති මොනවද කියන එක එයාගේ ඔළුවේ නැහැ මං වෙනුවෙන් පොඩි හරි කැපකිරීමක් කරන්න මගේ දුක කනගාටුවක් අඳුර ගන්න බෑ එයාට මං වෙනුවෙන් දවසක් නිවාඩුවක් දාන්න බෑ මගේ තියෙන ප්‍රශ්නයක් විසඳ ගන්න එයාට මට එළියට යන්න දෙන්න විදිහක් නෑ කැප වෙන්න බෑ අනි ඊළඟට මේ දෙක එකතු වුනහම අවසානයේ අපිට යහන්ගත වෙන්නත් බෑ මේ තුන බෙද වැටිච්ච තැන විවාහයක් නෑ සරංග ඒ නිසා රුවන් අපි කියමු හැමෝටම කරුණා කළා ආදරණීය කාලය කියන්නේ හිමි කරගත්ත නෙවෙයි එය හිමි කරගන්න සුදුසුද කියලා හොයන කාලයයි කල්පනාකාරීව කටයුතු කරන්න ඕන කාල සීමාවක් තමයි ඒක එහෙම වුණොත් තමයි යහපත් විදිහට පෞල් ජීවිතය ඇතුළත් වුණාට පස්සේ යහපත් පෞල් ජීවිතයක් ගත කරන්න හැකියාවක් ලැබෙන්නේ මම හිතනවා දැන් පෞල් ජීවිතෙන් ටිකක් එළියට ආවොත් හොඳයි සමාජයට යන්න ඕනේ අපි රැකියා කරන ස්ථානයට යන්න ඕනේ දැන් මෙවැනි අවස්ථාවන් වලදී නිතිජතුමියනි අපි ගමුකෝ රැකියාව කරන ස්ථානය රැකියාව කරන ස්ථානය පිළිබඳව කතා කරද්දී හුඟක් වෙලාවට අන්‍යෝන්‍ය අවබෝධයේ නැතිකම රැකියාව නීරස වෙන්නත් එක්තරා හේතුවක් රැකියාව නිරස වීම හරහා විවිධ ප්‍රශ්න Taman තුලට ගලාගෙන ඉන්නත් හේතුවක් වෙනවා විශේෂයෙන්ම පෞල් ජීවිතේ වෙන්නත් පුළුවන් රැකියාවේ යම්කිසි පීඩාකාරී තත්වයකින් කටයුතු කරද්දී පෞල් ජීවිතයේ කටයුතු පිළිබඳව සොයා බැලීමක් හෝ මොනවා යම්කිසි දෙයක් අවශ්‍යතාවයන් වලට ප්‍රතිචාර දැක්වීමේ දුර්වලකම් වෙන්නත් පුළුවන් ඒ හරහා නැවත ප්‍රශ්න ගොඩනගන්නත් පුළුවන් මේක මහා විශාල ගැටලුවක් අනික බොහෝ වෙලාවට වුණ දැන් අපි සමහර කර රැකියාවක් කරන කෙනෙන් දවසින් වැඩි කොටසක් ගත කරන්නේ කාර්යාලයේ කාර්යාලයේ අනිකුත් සේවක සේවිකාවන් එක්ක එතකොට ජීවිතේ වැඩි කොටසක් එතන ගෙවෙනවා එහෙමනම් එතන සුබදායතනක් වෙන්න ඕනේ කොහොමද රැකියා කරන ස්ථානයේ අන්‍යෝන්‍ය අවබෝධය කියන එක අප ගොඩනගා ගන්න අපේ පැත්තෙන් තමන්ගේ පාර්ශවයෙන් ඉදිරිපත් කළ යුතු තමන්ගේ කුසලතාවය මේමය දැන් රැකියා ස්ථානයක එකක් තමයි ප්‍රධානීෙක් ඉන්නවා අනිත් එක තමයි තමන්ගේ තමන් වගේම සේවය කරන අනිත් සේවකයෝ ඉන්නවා එතකොට මේ තුංගොල්ල අතරෙම තමන් ඉන්න ඕනේ කොහොමද අන්‍යෝන්‍ය සම්බන්ධයක් ගොඩනගා ගන්න ඕනේ කියන එක ගැන අවබෝධයක් තියෙන්න ඕනේ දැන් බොහෝ අවස්ථාවලදී අපි දකිනවා අධිකරණයට එනවා රැකියා ස්ථානයේ ආරවුල් ඇති කරගෙන රැකියාව අහිමි වෙලා ඊට පස්සේ කම්කරු අධිකරණවල නඩු දාගෙන අපි ළඟට එනවා නීති ආධාර ගන්න. සමහර අවස්ථාවල අපි දකිනවා වෛද්‍යතුමනි ඒ අයත් එක්ක අපිටත් කතා කරලා බේරගන්න බැරි තරමේ හරි දරදඬුයි. දැන් බොහෝ අවස්ථාවලදී අපි කල්පනා කරන්නේ රැකියාවක් අපිට දීලා තියෙන්නේ ඒ අයටත් යම්කිසි වැඩක් අපෙන් සිද්ධ වෙන්නට ඕනේ. අපෙන් අපෙන් සේවයක් ලබා ගන්න තමයි අපිට වැටුපක් ගෙවන්නේ. එතකොට අපි කල්පනා කරන්නේ අපිට ලැබෙන දේ විතරයි නං අපි අපෙන් ඒ ආයතනයට දෙන්න ඕන දේ ගැන අපි හිතන්නේ නැත්නම් අනිවාර්යයෙන් මෙතන ගැටුමක් තියෙනවා. සහ දැන් සමහර අවස්ථාවල් වලදී යම් යම් කැපකිරීම් පෞල් ජීවිතේ වගේම ආයතනයක යහපත වෙනුයි යම් යම් කැපකිරීම් සිද්ධ කරන්න වෙනවා. සමහරවිට පාන්දර එන්න සිද්ධ වෙනවා. සමහරවිට නියමිත වෙලාවට වඩා කලින් එන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඒක කැපකිරීමක් නේ අපි එතකොට ගෙදරින් ඊට වඩා ටිකක් වේලසනින් එන්න පුළුවන් වෙනවා. මොකද අපි දැන් කියනවා ඉතාල වාහන තදබදයක් තියෙන අපි කොහොමද එන්නේ? නමුත් අපිට ඊට වඩා වේලසනින් අපි ඒ ආරම්භ කරන්න නම් ඒ ගමන අපිට වෙලාවට එන්න පුළුවන් වෙනවා. ඉතින් ඒක නිසා යම් යම් කැපකිරීම් කරන්නට ඕනේ. හැමතිස්සෙම ඉල්ලීම් ඉල්ලීම් ඉල්ලීම්ම කරන්න ගියහම ආයතනයක රඳාපවතින්න බෑ. සහ අනිත් එක තමයි තමන්ගේ තමන් සමග සේවය කරන අනිත් අය වෙනුවෙන් ඒ අයගේ වගකීමක් ඒක ඒ අයගේ සේවයක් ඒගොල්ලන්ගේ කරන්න ඕන වැඩක් දැක්කම අපිත් ඒකට උදව්වක් කරනවා නะ. මගේ වැඩේ විතරමයි මම කරන්න ඕනි කියලා හිතාගෙන මගේ වැඩේ විතරක් මම කරලා මං හොඳ කෙනෙක් වෙන්න හදනව නෙවෙයි. අනිත් අයටත් යම්කි සහයෝගයක් බැරි වෙලාවක උදව්වක් කරනවා නะ. අන්න ඒ වගේ කෙනෙකුට ආයතනයේ හොඳින් රැඳෙන්න පුළුවන්. දැන් බොහෝ අවස්ථාවලදී අපි දැන් නීතිඥවරු වෙලා අපි සමහර අපිත් දැන් ආයතනයේ නීති ආධාර කොමිෂන් සභාව කියන්නේ මුළු ලංකාව පුරාම ව්‍යාප්ත වෙච්ච ආයතනය. නීතිඥවරුමයි වැඩි වෙමින් ඉන්නේ. ඉතාල පොඩි ප්‍රමාණයක් තමයි අනිත් සේවකයෝ ඉන්නේ.
නමුත් දැන් අපිත් සමහර අවස්ථාවල් වලදී යම් යම් දේවල් කැප කරනවා. අපිට සමහරලාට අපි ආයතනයේ උන්නතිය වෙනුවෙන් අපිට ලැබෙන තියෙන දේවල් සමහරලාට අපි එපා කියලා අයින් වෙන වෙලාවල් අතාරින්න වෙලාවල් තියෙනවා. නමුත් අපි සමහර දකින්න දෙයක් තමයි අධිකරණයට ගිහිල්ලා ගොඩක් අවස්ථාවල් වලදී කම්කරුණ අඩු පටලව ගන්න හුඟක් අය කිසිම නම්‍යශීලී බවක් නැතුව දැඩි දරදඬු ආකාරයට කටයුතු කරනවා. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම ආයතනයක සේවය කරනවා නම් අනිවාර්යයෙන්ම ඒ ආයතනයේ පරිපාලකයන් සමග සහ අනිකුත් සේවකයන් සමග අන්‍යෝන්‍ය සහයෝගයකින් කටයුතු කරනවා. දැන් සමහර අවස්ථාවල අපි දකිනවා සමහර ආයතනවල පාලකයෝ කැමති වැඩම කරනවට සමහර ආයතනවල තියෙනවා ඒ අයට ඕනේ යම්කිසි වාර්තා කරන රිපෝර්ට් කරන එක. එතකොට දැන් අපි වැඩ ප්‍රමාණය අඩු කරලා රිපෝර්ට් කරන එක වැඩි කරනවාද? රිපෝර්ට් කරන එක වැඩි කරලා වැඩ ප්‍රමාණය අඩු කරනවා. දැන් මේ වගේ දේවල් අපි තේරුම් ගන්නට ඕනේ මේ ආයතනයේ මොන වගේ කාර්යයක් සඳහා කටයුතු කරන ආයතනයක්ද? ඒකේ බලාපොරොත්තුව මොකද්ද? ඒ ආයතනයේ තියෙන මම ඒකේ කොහොමද කොයි පැත්තටද මේක යන්න ඕනේ කියන එක අපි තේරුම් ගන්නවා නම් මං හිතන්නේ හුඟක් ප්‍රශ්න අඩු වෙනවා. නමුත් ඒ ගොඩක් අවස්ථාවල් වලදී අධික දැන් අපි දන්නවා රැකියාවක් නැති කරගත්තට පස්සේ ඉතා අමාරුයි තවත් තැනකට යන්නත්. එක තැනකින් සේවයෙන් පහ කරාට පස්සේ තවත් තැනකට යන්න හරි අමාරුයි. මොකද ඒක දැක්කට පස්සේ තවත් කෙනෙක් ගන්නෙ නැහැ. සහ ඒත් එක්කම අවුරුදු ගණනාවක් අපි රස්ති ආද වෙනවා. අධිකරණ වල රස්ති ආදර ඒක ආයිත් අභියාචනය කරන තව නැවතත් අභියාචනය කරනවා. ඉතින් ඔය වගේ කාලය ඇතුළත තමන්ගේ පවුල තමයි ව්‍යසනයටපත් වෙන්නේ. ඉතින් ඒ නිසා හැම වෙලාවෙම අපි කල්පනා කරනවා නම් අන්‍යෝන්‍යව සහයෝගයෙන් කටයුතු කරන්න සහ අවබෝධයෙන් කටයුතු කරන්න රැකියා ස්ථානයේ තියෙන ගැටලු හුඟක් අඩු කරගන්න පුළුවන්. ඔව් මේ කියන කාරණාවේදී සුරංගි මේ මේක රැකියාවටත් අදාළ වෙන්න පුළුවන්, පවුල් ජීවිතයටත් අදාළ වෙන්න පුළුවන්, සමාජයටත් අදාළ වෙන්න පුළුවන්. මේ අනේකාට ඇහුම් කන් දීම සහ තමන් බලන දෘෂ්ටි කෝණය කොහොමද කියන එක තීරණය වීම හරහා ওই අන්‍යෝන්‍ය අවබෝධය රඳා පැවැත්ම තීව්‍ර වෙනවා කියන එක මට හිතෙනවා. මොකද හේතුව දැන් යම්කිසි අපි දකිනවා සමාජය තුළ හුඟක් වෙලාවට වෛද්‍යතුමනේ මේ හුඟ දෙනෙක් අනෙත් කෙනා කියන දේ පිළිබඳව හිතන්න කල්පනා කරන්න වැඩි උනන්දුවක් දක්වන්නේ නැහැ. තමන් කියන දේ තමයි හරියන්නේ. ඒ වගේම අනිත් පාර්ශ්වයේ පිළිබඳව බලන දෘෂ්ටි කෝණය. ඔහු හිතන විදිහ අපට හිතන්න පුළුවන් නම් මම හිතනවා එතන අන්‍යෝන්‍ය අවබෝධය කියන එක හොඳට හොඳ පදනමකින් ගොඩ නැගෙනවා. විශේෂයෙන් දැන් අපි මේ නීතිඥවරු නීතිඥවරු සහ විනිශ්චකාරවරයා අතර අපි අනිවාර්යෙන් අන්‍යෝන්‍ය අවබෝධයක් ඇති කරගන්න විනිශ්චකාරවරයාගේ තියෙන දෘෂ්ටිය මොකක්ද කියලා. එහෙමනම් තමයි සාර්ථක නීතිඥයෙක් වෙන්න පුළුවන්. මොකද විනිශ්චකාරවරයා අපි හිතුවොත් දැන් කාන්තා අයිතිවාසිකම් ගැන ඉතා හොඳින් බලන කෙනෙක්. එතකොට අපි ඒ විනිශ්චකාරවරයාට අපේ කාරණාව කියන්න ඕනේ ඒ දෘෂ්ටි කෝණයෙන්. එතකොට සමහරවිට ඒකට තැකීමක් නොකරන කෙනෙක් නම් අපි වෙනත් දෘෂ්ටි කෝණයකින් තමයි එතුමාට ලං වෙන්නට ඕනේ. සහ දැන් අපි අවබෝධ කරගන්න ඕනේ විනිශ්චකාර අපි අපිට ඒක කියලා දෙනවා වෙනම විනිශ්චකාරවරේ ඉන්නවනේ වාඩිවල විනිශ්චකාර ආසනේ වාඩිලා ඉන්නකොට එතුමා සමහරවිට මෙහෙම කරන් ඉන්නවනම් දැනගන්නවා අපි මෙයා තවත් අපෙන් දේවල් බලාපොරොත්තු වෙනවා. අපි කාරණා කියයි කියලා බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒව අපිට කියලා දෙනවා වෙනම. ඉතින් ඒක නිසා මම කියන්නේ ඒ අවබෝධය කියන එක තියෙන්නට ඕනේ. අවබෝධය නැති වුණ තැන තමයි සමහරවිට විනිශ්චකාරවරේ දන්නා මේ නීතිඥවරයා මේ දැන් එන්න හදන්නේ මේ පොටපයි කියලා. මොකද එතකොට අනිවාර්යයෙන්ම එතුමා සමහරලාට කෝප වෙන්න පුළුවන්. දැන් මේ කරන්න හදන්නේ බොරුවක් කියලා පේනවනේ. එමු නැත්තම් මේ කරන්න හදන්නේ යම්කිසි සමාන මාව නොමග යවන්න කියලා හදනවනේ. එතුමා කීටත් එක පිළිගන්නේ මොකද මිනිස්චකාරවරයා කියලා ඉතා බුද්ධිමත් කෙනෙක්. නීතිඥවරයත් ඒ වගේම බුද්ධිමත් කෙනෙක්. ඒතකොට නීතිඥවරේ දැනගන්න ඕනේ බුද්ධිමත්ව මිනිස්චකාරවරයාව හසුරුව ගන්න. තමන්ගේ කාරණාව කියන්න. තමන්ගේ සේවාදායකයා වෙනුවෙන් කතා කරන්න. ඉතින් ඒ වගේ තමයි ඕනම තැනක දැන් සමහර ආයතනවල ඉන්න ප්‍රධානීන් අපි ගිහිල්ලා දැඩි ලෙස ඉල්ලුවොත් කිසිසේත්ම දෙන්නේ නැහැ. අපි ඉතා හොඳින් ගිහිල්ලා කතා කරු සමාලාට හුඟක් දේවල් අපිට ලබා ගන්න පුළුවන්. නමුත් ඒක තේරුම් නොගැනීම තමයි හුඟක් අවස්ථාවල් වලදී හැම කෙනාටම වගේ වරදින තැන. ඔය කියන කාරණා පෞල් ජීවිතයට අදාළ වෙනවා නේද? අනිවාර්යයෙන්ම. දැන් මම රුවන්ගෙන් ප්‍රශ්නයකුත් අහන්න හිටියේ දැන් ඔයාට සමාජයේදී එදා වැඩ කටයුතු කරනකොට මේ අවබෝධ කරගන්න බැරි අය මුණ ගැහිලා තියෙනවද? අවබෝධ කරගන්න බැරි අය. ඔය සමහරවිට අපි කියනවානේ මට නම් එයාව තේරෙන්නේ නැහැ. මට නම් එයා ගැන මේ අනේ මන්ද නැ කතා කරනවත් හරි අඩුයි හරි গুপ্তයි කියනවා. සමහර අපි සමහරවිට කතාවට කියන ওই කතා බහ අඩුවෙන් කරන අය ගැන ටිකක් පරිස්සමෙන් ඔය කතා කරන අය වගේ නෙවෙයි නිශ්ශබ්දලා ඉන්න අය භයානකයි කියලාත් කියනවා. එහෙම අනන්තත්ම කියලා තියෙනවා. මේ වගේ තැන්වලදී දැන් එතකොට දැන් බොහෝ දෙනෙක් කියද්දි තමයි හොඳට කටහලා කතා කරනවා නම් හිතේ තියෙන දේ දැනගන්න පුළුවන් කියලා. ඇත්තටම වෛද්‍යතුමනි මේ කතා කරුත් විතරද කෙනෙක් වටහා ගන්න පුළුවන්?
සුරංගා බොහොම මේ බරපතල මනෝවිද්‍යාත්මක කාරණයක් ඔය මතු කරේ. ඔක මේ පුද්ගලයන්ගේ මේ පුද්ගල පෞරුෂය පිළිබඳ තියෙන ලොකු න්‍යායක්. ඇත්තම එහෙම කතාවෙන් විතරක් හඳුනගන්න බෑ. කෙනෙකුගේ චර්යා ස්වභාවයන් අඳුනගන්න ඉතාම අමාරුයි. සැබවින්ම අමාරුයි. එතකොට ඒක තමයි මනෝවිද්‍යාව මූණ දෙන ලොකුම ගැටලුව මේක. මොකද කෙනෙකුගේ තත්ත්වය හඳුනගන්න නම් අපි ආගේ මනස කියව ගන්න වෙනවානේ. දැන් මනස කියවන උපකරණයක් තාම අපිට නැහැ. හැදුනොත් නම් ලොකු ප්‍රශ්නෙකුත් වෙයි ඉතින්. තාම නැහැ නේද? निरीक्षण ගැටලුව තියෙන ටිකක් වැඩුණාට පස්සේ මොකද ඒගොල්ලෝ පාරිසරික බුද්ධිය සහ බොහෝ දේවල් ආවට පස්සේ සංගවගෙන ක්‍රියා කිරීමේ හැකියාවක් මිනිසුන්ට එනවා. ඒ හින්දා සුරංගේ දැන් මොකද වෙන්නේ? කෙනෙකු යට වෙන අදහසක් තියාගෙන කහපාට තියාගෙන දම්පාට ගැන කතා කරන්න පුළුවන්. නිල්පාට තියාගෙන රතුපාට ගැන කතා කරන්න පුළුවන්. කෙනෙකුට ඔප්පු වෙනසේ මේ විදිහට කරුණු කියන. එතකොට සම්පූර්ණයෙන් අනිත් කෙනා රැවටෙනවා. බඳල ඉවරත් එහෙම වෙනවා. ඉතින් බඳලා බැලින්නම් අම්මෝ මේ මං කියපු මනුස්සයා නෙමේ නේද කියලා හිතෙන්නේ. මෙයා ඔක්කොම බොරු නේද කිව්වේ කියලා දැනෙන එක එතෙන්දී. අධික ලෙස කේන්ති යන මිනිසුන් කිසිසේත්ම කේන්ති නොයන හරිම ඔන්න මෙන්න යම් මගපල ලබන්න වගේ හැසිරෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම අතුලේ පොඩ්ඩක්වත් තරහක් නැහැ. නියුන මිනිස්සු අවස්ථාවට අනුරූපව මූණ වෙනස් කරලා සර වචන කතා කරනවා. එතකොට මේ පුද්ගල චර්යාවන් එකම යම් යම් මානසික රෝග නිසාත් ඒ සංගවුණු රෝග තත්ත්වවල තියෙන මිනිසුනොත් හැසිරීම දෙයාකාරව ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. සල නිදසුනක් කිව්වොත් BPD කියන රෝගය, බයිපෝලර් ඇෆෙක්ටිව් ඩිසෝඩර් කියන සමහර රෝග තත්ත්ව ගත්තාම ඒගොල්ලෝ කොහොමද හැසිරෙන්නේ? වරක ඉතාම හොඳ, වරක ඉතාම දරුණු කියන අන්ත දෙකක චර්යාවක් ඇති කරනවා. දැන් මෙයා බොහෝ වෙලාවට gederedi තමයි දරුණු. හැබැයි බාහිර පරිසරයේ ගත්තොත් එම හරිම හොඳ නිවිච්ච මිනිස්සෙක්. එතකොට නෝනාවිල්ලා කිව්වොත් හරි සැමියාවිල්ලා කිව්වොත් ඉතින් අනේ මට මෙහෙම කරදරයි මගේ සහකරුවෝ සහකාරියෙන් කියලා වටපිටින් මිනිස්සු බන්න වෙන්න බෑ. මේක නම් කියලාත් දෙන්න බෑ. මේ මිනිස්සයා මේ බොහොම හොඳ සාන්තුවරයෙක් වගේනේ කියලා හිතනවා. මොකද එයා එහෙම චරිතයක් තමයි මවලා තියෙන්නේ. කලබල වෙන්න ඕනේ නැහැ. මෙහෙම ගති ලක්ෂණ තියෙනවා නම් මේවට ප්‍රතිකාරක් තියෙනවා. ඒවා මේ පිස්සු හරි දැඩි මේ රෝහල්ගත කළ යුතු මහා භයානක තත්ත්වලසම සලකන්න එපා. කෙනෙකුට මෙවැනි පොඩි පොඩි අතපසු වීම වගේම මානසික ලිසායම් සිද්ධ වෙන්නට පුළුවන්. ඒවා අපි ගොඩනගා ගන්න ඕනේ. ඊළඟට අර අපි කතා කළාගේ සැක හිතන ගති ලක්ෂණ. කෙනෙක් කතා කරනවා වෙනස් ආකාරයකට. නිකන් ආනකොක් කොහෙද ගියේ? තුනට විතර කොහෙද අනේ ගියේ? මං දැක්කනේ හවල් තැන ඉන්නවා කියලා ආනතුල අපි හිතනවා අනේ හොඳට අහන්නේ කියලා. නමුත් නෑ, සමහරට යා මේ අහන්නේ සැක සහිතව කර්ම එකතු කරගන්න. එතකොට ඒ හින්දා පේනවා වචන භාවිතයෙන් විතරක් බෑ. ඒ නිසා අපි අරමුණු කරන කතා විලාසයට වගේම මුහුණෙන් නැති කරන සහ අංග චලනයන්ගෙන් එන භාවාත්මක නොවන අනිකුත් චර්යාවන්, ඔහුගෙන් එන අවාචික චර්යාවන් ගැනත් අවධානය යොමු කළ යුතුමයි. හරිම සංකීර්ණ කාරණාවක් සුරංගී නේද? කෙනෙක් අවබෝධ කරගන්න බාහිර ස්වરૂපය, අභ්‍යන්තර සිතුවිලි, මේ කියන හැම දෙයක් පිළිබඳ අවබෝධය අවධානය යොමු කළ යුතුයි. එහෙමනම් තමයි කෙනෙක් අවබෝධ කරගන්න පුළුවන් කියන එක වෛද්‍යතුමා කියන්නේ. අපි තවත් කතා කරමු. නමුත් ඊට කලින් විරාමයක් ගන්න. විරාමෙන් පස්සේ නැවතත් තියෙනවා රැඳී සිටින්න හංසීට සමග. හංසවිල විශේෂාංගය තුළ අප කතා කරන්නේ අන්‍යෝන්‍ය අවබෝධය කියන කාරණාව. අන්‍යෝන්‍ය අවබෝධය පවුලට, සමාජයට, තමන් රැකියාව කරන ස්ථානයට, මේ හැම තැනටම අත්‍යවශ්‍ය සාධකයක්. එතකොට ඒ අත්‍යවශ්‍ය සාධකය තමන් තුළ ගොඩනගා ගත යුත්තේ කොහොමද? අවබෝධ කරගත යුත්තේ කොහොමද මේ කියන කාරණාව? මේ පිළිබඳව තමයි කතා කරගෙන ඉන්නේ අපි. ඔව්, දැන් කාන්තාවක් විදිහට මට මේ ප්‍රශ්නේ අහන්න ඕනේ කියලා හිතලා උදවියකින්. දැන් බොහෝ වෙලාවට දැන් කතා බහ කිරීමෙන් බොහෝ දේවල් අපිට විසඳගන්න පුළුවන් වුණාට පිරිමි පාක්ෂයේ වැඩිය කාන්තාවන් කතා කරනකොට කැමති නැහැ. කියන්නේ පුළුවන් තරම් කතාව අඩු කරලා ඉන්න. ගොළු වෙලා ඉන්න තරමට හොඳයි කියලා කියන්නේ. මොකද දැන් ඒගොල්ලෝ හිතන්නේ මේ කාන්තාව කතා කරද්දී අනවශ්‍ය දේවල් කියනවා, ප්‍රශ්න ඇති වෙන්නේ ඒ නිසා කියලා. ඔබතුමී කාන්තාවක් ඒ වගේම නීතිඥවදියා ප්‍රශ්න ගොඩක් උත් මිලඟට එනවා. ඇත්තටම මේ ප්‍රශ්න වලට ඔක්කොම මුල කාන්තාවන්ද? නෑ, අනිවාර්යෙන්ම නෑ. මම බලාපොරොත්තු නැහැ පිළිතුරේ කියලා. කොහෙත්ම නැහැ. දැන් නමුත් බොහෝ අවස්ථාවල් වලදී ඔය වැඩි කෑ ගහන එකත් හේතුවක් වෙලා තියෙනවා. ඒක හේතුවක් වෙලා තියෙනවා.
මොකද මම හුඟක් අවස්ථාවලදී කියන දේක් තමයි දැන් ওই වගේ පවුල් ප්‍රශ්න ඇති කරගෙන ඉන්න කාන්තාවන් අපිටත් පාලනය කරගන්න අමාරුයි අපිටත් ඒ අඩු ගන්න අඩුම තරමින් අපිත් එක්ක සාකච්ඡාවකට එන්නත් අමාරු තත්ත්වයක් තියෙන එකක් සමහරලාට ඒ පවුලේ තියෙන ප්‍රශ්න හින්දාම ඇය සමහරට වියරු වැටිච්ච ගතියක් තියෙන්න පුළුවන් ඒ වගේ අපිට පේන සමහර අවස්ථාවලදී තාම දරුණුයි නමුත් කතා දැන් ඔබ ඔය කිව්වට පෙම්වතිය කාලේදී කතා කරන්න කියලාමනි කියන්නේ කියන එක හරි ආසයිනේ හන් ඉන්න කතා කරන තරමට කැමතිනේ පෙම්වතා නමුත් ඇයි ඇයි විවාහ වුණාට පස්සේ බිරිඳට කතා කරන්න එපා කියන්නේ මොකද ඒ ඒ අන්නතන තව චර්යා වෙනස් කරගෙන තියෙන්නේ බොහෝ අවස්ථාවලදී කාන්තාව දැන් තරුණිය පෙම්වතිය කතා කරනවා නම් හරි කැමති කතා නොකර හිටියොත් එම තමයි ප්‍රශ්නේ ඇති වෙන්නේ දුරකතන එමුතුම දුන්න නැත්තම් ප්‍රශ්නයක් ඇති වෙනයි අද දවසට එකපාරයි කතා කරේ කියලා කියනවා නමුත් එහෙම නෙවෙයිනේ දැන් ගෙදර ආවට පස්සේ කතා කරන්නම එපා කතා කරන්න ඕනේ නැහැ කියලා කියනවා ඒකට හේතුව කල්පනා එකක් තමයි මේ දෙන්න අතර අන්‍යෝන්‍ය අවබෝධයක් නැතිකම අන්‍යෝන්‍ය අවබෝධයක් තියෙනවා නම් දැන් බිරිඳ තනියම ගෙදර ඉන්නකොට ගොඩක් ප්‍රශ්න මැද එයා ඉන්නවා ඉන්නකොට දැන් මේ තැනත්තා ගෙදර ආවට පස්සේ ස්වාමිපුරුෂයා එයාට කියන්න තියෙන්නේ ඔහුට විතරයි යම් කිසි දෙයක් අහන්න ඉන්නේ එයා විතරයි එතකොට ඒක තේරුම් ගන්න තියෙන්නේ මේ වෙලාව තියෙන්නේ නමුත් දැන් බොහෝ අවස්ථාවලදී අපිට හම්බ වෙන දේ තමයි අපිට හම්බ වෙන කාන්තාව දරුණු කාන්තාව බොහොම ඉන්නවා හැබැයි සමහර අය අහිංසකම වැඩි වෙලාවමත් සමහර අවස්ථාවලදී तमाम पीड़न पत् लाइन का अभी तेरू गाने कथाव की अवस्थावट अनकूल विनसेन पुल समाट मदने कथाव की हेमुनाहम एतरम स्वाम पुरुष महंसर की हम करदरकर करदरकर इलीम करकर ये प्रश्न अति करकर इन्ना एतरमे कथा इपावेन नम तेट वडा हम सुंदर विधि कथा करना स्वाम पुरुष हम तेका मदल गील हम दवस की लहनवना हेम कथा करना स्वाम पुरुष कमती है सहक तेरू गोने बिरीदुना विशेष පෙම්වතිය සහ බිරිඳ අතර ලොකු වෙනසක් තියෙනවා බිරිඳ වුණාම වගකීම් වැඩි පෙම්වතියට වඩා ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම තමන්ගේ ස්වාම පුරුෂයාගේ රැකියා කරන ස්ථානයේ තත්ත්වය තේරුම් ගන්න ඕනේ ඔහු සමහරවිට බස් එකේ ඉන්නේ හිර වෙලා ඉන්නේ දාඩිය දාගෙන ඉන්නේ මහන්සියලා ඉන්නේ ඒක තේරුම් ගන්නට ඕනේ ඒක තේරුම් ගන්න පුළුවන් නම් අවබෝධයක් අන්‍යෝන්‍ය අවබෝධයක් අපි අතර තියෙනවා නම් මං හිතන්නේ හුඟක් අවස්ථාවල් වලදී ඔයගේ ප්‍රශ්න ඇති වෙනවා අඩුයි කාන්තා පාර්ශ්වෙන් මේ වගේ පිළිතුරක් ලැබිච්ච එක ලොකු සතුටට කාරණාවක් වගේ තුනේ මොකද හේතුව මේ බහුතරයක් දෙනා මෙන්න මේ කියන කාරණාව තීරුම් ගන්නේ නැති එක ලොකු ප්‍රශ්නයක් කියලා දෙනවා දැන් මේ කාන්තා පාර්ශ්ව නියෝජනය කළ ප්‍රශ්නයක් ඒවට පස්සේ අපිත් ඒකට සාධාරණයක් කරන්න බැරි නිසා තමයි මේ කියන්නේ පිරිමි පක්ෂයේ හිතන්නේත් වයි තුමනේ හුවක් කළාට ඔබතුමත් මං හිතා එකඟ වෙයි අපිත් ඒක දැන් ඔය කියන කාරණා ඔබතුමගේ අදහසත් මම දැනගන්න කැමතියි දැන් මේ පුරුෂ පක්ෂය මහන්සියලා මහන්සියලා වැඩ කරලා මෙතුමිය කිව්වා වගේ අර දාඩිය දාගෙන බස් එකේ ඇවිල්ලා විතරට ගොඩ වෙනකොට ඒ මානසිකත්වය අවබෝධ කරගන්න බැරි නම් Tamange බිරිඳට එතන තමයි අන්‍යෝන්‍ය අවබෝධයේ බිඳ වැටෙන්න මූලිකම අඩිතාලම සකස් වෙන්නේ. හැබැයි gedara ඉන්න කාන්තාවත් දරුවෝ බලලා දරුවන්ගේ වගකීම් එක හැපිලා ඉතින් ගොඩාක් මානසිකව මේ වැටලා ඉන්න වෙලාවක් ඒක. පාර්ශ්ව තේරුම් ගන්න. පරිවාරේ මේක එක පොදු කාරණාවක් ඇතර. මොකද දැන් gedara කාන්තාවට තව තියෙනවා තියෙන අපි කතා කළ යුතු කාරණා මේ මේක වෙනමම අපි කතා කළ යුතු දෙයක්. මොකද දැන් සැමියා එළියට ගිහිල්ලා ඇත්ත මහන්සියලා එන. ඒ වගේම බිරිඳක් gedara ඉතින් හැපි හැපි තමයි ඇත් ඉන්නේ. ඇත් සියලුම දේවල් ටික කරගෙන ඉන්නවා. දැන් දෙන්නගෙම පැත්තෙන් මේ සඳහා තියෙන ටෝනේ අනුකූලතාවය කියන එක. එතකොට ඒ වගේම කෙනෙකුගේ හැසිරීම අනිත් කෙනා අවබෝධ කරගෙන ඉන්නත් ඕනේ. මෙන්න මේවා තමයි අපි පෞලක හදාගත යුතු කාරණා තියෙන. පස්සේ හරි හිමීට කියන්න දැන් සැමියාට පුළුවන් කියන මේ මෙතිමේගේ කතාවේ ලකූ තියෙන සාධාරණයක්. ඒ තමයි දැන් සැමියා ගෙට ගොඩ වෙනකොටම චෝදනා ටික දාපු ගමන් ඉවරයි. දැන් යා එන මූඩ් එක කියලා අපි කියන්නේ ඒක කොහොමද දන්නේ නැහනේ. ඒ අනුව. ඒ වගේම බිනිදත් සමහර විට එන්නේ අර සැමියාගේ මූණ දකින්නකන් ඉන්නේ ඔක්කොම ටික කියන්න. එතකොට මේ දෙදෙනාම හිමින්සරේ පුරුදු වෙන්නට ඕනේ වෙන වෙලාවක් තියාගන්න ප්‍රශ්න කතා කරන්න. ඉවසීම කියන කාරණේ उत्साह කතා කරන්න මේක අත්‍යවශ්‍යයි. ඒකට දෙදෙනා විසින්ම තත්ත්වය අවබෝධ කරගන්න ඕනේ පවතින ස්වභාවය. ඒකට අපි කියමු පරිසරයේ තීච දේවල් වෙන්න පුළුවන්. එම දවසේ උද්ගතු අලුත් ප්‍රශ්න තියෙන්නට පුළුවන්. ඒ වගේම සැමියාගේ රාජකාරි අවස්ථාවේදී ආට ආපු යම් ගැටලුවක් ලොකුවට ඔලුවේ තියන් එන වෙලාවක ඊයේ වගේ නෙමෙයි අද එතකොට. ඒ වගේම අද තමහට දරුවෙක්ගේ කලබගෑනියක්. එහෙම නැත්නම් නැන්දම්ම හරි කවුරු හරි ඔය වගේ ඥාතිවරයෙක් අත දාලා අද යා හොදටම රිදිලා ඉන්න දවසක් වෙන්න පුළුවන්. ඒකට මේ නිසා ගැටලුවක් अभी सामान्य मनोविद्या पड़ी योजना करना मे गेदर कलिंग गुडक्ला हों समिया
පොඩි දුරකථන ඇමතුමක් දීලා කොහොමද කියලා අහන එක. ඒතකොට පොඩි ඉගියක් ගන්න පුළුවන් දවස පිළිබඳව. මට ගොඩක් වාර කියන්න දේවල් තියෙනවා. අද ආපු ගමන් කියලා බිරිඳගෙන් ආවනම් සැමිය දැනගන්න ඕනේ එනකොට පොඩි රිලැක්සේෂන් එකක් පොඩි භාවනාවක් හුස්ම ටිකක් එහෙම වැඩිපුර අරගෙන සූදානම් වෙලා එන්න එලිපත්තේදීම කරුණු ගොඩක් අහන්න තියෙනවා කියලා. ඒක ලෑස්තිලා එන්න. එතකොට බිරිඳක් මතක තියාගන්න සැමිය කිව්වා නම් එහෙම අදනම් මම්මෝ මට ඇති වෙලා ඉන්නේ අදනම් මේ ඔෆිස් එකේ කියලා කිව්වා නම් බිරිඳත් දැනගන්න ඕනේ වාට 1000ක් කරුණු කියන්න තියෙනවා. හැබැයි ස්වාමියා ඉන්නේ රත් වෙලානේ. ඔය තැටි රත් වෙලා රොටි පුච්ච ගන්න එක හරි පරිස්සමෙන් කරගන්න ඕනේ වැඩන්නේ. ඒ නිසා එලිපත්තේදීම මේ මිනිස්සුන්ට එක එකව කියන්නේ නැතුව මොහොතකට පමාවක් ගන්න. ඒ මොහොත පමාව ඔයාගේ ජීවිතේට ලොකු උදව්වක් වෙන්න පුළුවන්. මොහොතක් ඉවසන්න. ඒක මොහොතක් ඉවස ගන්න පුරුදු වෙන්න ඕනේ. ඒක අවබෝධ කරගන්න. හැම තිස්සෙම උත්සාහ කරන්න. කෙනෙක්ගේ මූණ දිහා බලන අර ඔබතුමී ඉස්සලාහපු ප්‍රශ්නේ හරි වැදගත්. වචන වලින් කියාගෙන එන එකක් නෑ. හස්බන්ඩ්ගේ මූණ දිහා පොඩ්ඩක් බලන්න හොඳින්. ආදරණීය බලමින් ඔරෝලා නෙමෙයි. එතකොට එයාට පුළුවන් දැනගන්න එයාගේ මූඩ් එක කොහොමද අද? මූණ කොයි වගේද? ස්වාමියා දැනගන්න. එනකොට බිරිඳ දිහා බලන්න ආදරණීය බලමක් දාන්න. එතකොට බිරිඳ වැඩ කළ දරුවොත් එක්ක හැප්පිලා ගෙවල් ලතු කාලා මේ ඔක්කොම කළා. ඥාතීන්ගේ ප්‍රශ්නත් අහලා එයා හොඳටම වෙහෙසට පත් වෙලා නම් එයාගේ වේදනාව තේරුම් ගන්නට ඕනේ. හැබැයි එතනදී තවත් ගැටලුවක් මතුවෙනවා. දැන් බිරිඳ ගෙදර ඉන්නව නම් ওই ප්‍රශ්නේ තියෙන්නේ. බිරිඳත් රැකියාව කරනවා නම් තවත් ගැටලුවක්. කොහොමද ඒකට ප්‍රති? ඒක දෙගුණයි එතකොට. ඕක තමයි අනිත් කාරණේ. දැන් එතෙන්දී අර වැඩ කරන බිරිඳකට පොඩි අවස්ථාවක් තියෙන එහත් වැඩ කරනවනේ කියලා. ගෙදර ඉන්න බිරිඳට කියනහන් නිකන් ගෙදර ඉන්නවා කියන්නේ ඒක හරි වැරදි චෝදනාවක්. හැබැයි මේක මේ දැන් සබෑ තත්ත්වයන් අපි කතා කළ යුතු නිසා රුවන් අපි දකින දෙයක් තියෙනවා. බොහෝ වෙලාවකට බිරිඳකට වැඩ ටික වැඩි. රස්සාවකුත් කරනවා නම් කොහොමත් වැඩි. ඒක අපි අවිවාදයෙන් පිළිගත යුතුයි. උදව් කරන ස්වාමි පුරුෂයෝ ඉන්නා කිසි ભેදයක් නැහැ උදව් කරනවා. නමුත් බිරිඳක විසින්ම කළ යුතු ටික කවදාවත් සැමියෙකුට කරන්න බෑ. ඒක මම හැම තිස්සම කියන දෙයක්. ඒ නිසා සුරංගි වෙන දේ තමයි බිරිඳකට රස්සාවත් කළා ගෙදරත් අනිවාර්ය වැඩ ටිකක් තියෙනාට කරන්න. ඒ නිසා පුරුෂයෙකුට ඒ වගේම ගෙදරත් යම් දේවල් ටිකක් තියෙනවානේ. ඉතින් බිරිඳ රස්සාවකුත් කරනවා නම් බිරිඳකට තියෙන පීඩාකාරී බව කොහොමටත් වැඩි. ඒ හින්දා බිරිඳකගේ ඔය කලබල ස්වરૂපය මනෝවිද්‍යාත්මකයි. ඒක හැටි. ඒක විධි ස්වභාවිකයි. එතකොට ඒව වෙනස් කරන්න යන්න බෑ. මොකද ඒව වෙනස් කළොත් කාන්තාව කියන කෙනා වෙනස් වෙලා යනවා එපාර. ඒ හින්දා දැන් සැමියෙකුගේ නිහඬ බව හැටි විධිය ස්වභාවිකයි. එතකොට ඒවත් වෙනස් කරාම පුරුෂයා කියන කෙනා වෙනස් වෙලා යනවා. එහෙනම් දෙන්නම ටික ටික වෙනස්කමක් ඇති කරගතිය යුතුයි. එබැවින් බිරිඳක් රස්සාවකුත් කරනවා නම් මතකම තියාගන්න වැඩ දෙගුණයි එහාට. සැමියෙකුත් බිරිඳත් හැමතිස්සෙම තියාගන්න කතා කරන වෙලාව පොඩි කාලයක් වෙන් කරගන්න. ඔබ දෙදෙනම දවසේ වැඩ ටික ඉවර කළා අවසානයේ හොඳම විදිහකට තේකක් එම් බීලා අර කිව්වා වගේ කතා කරන්න. අනිවාර්යෙන් කලබලෙන් තොරව අවබෝධයක් ඇති කරගත්ත ජීවිතයක් අපිට ඇති කරගන්න පුළුවන්. අන්‍යෝන්‍ය අවබෝධයේ ගොඩනගා ගන්න අප විසින් අපේ අභ්‍යන්තරයෙන් ගොඩනගා ගත යුතු කරුණු ගොඩාක් තිබෙන බව මේ සාකච්ඡාවෙන් අපිට පැහැදිලි වුණා. තවත් කතා කරන්න තියෙනවා නම් කතා කරන්න කරුණු ගොඩක් තිබෙනවා. නමුත් අදට යන්න වෙලා ඇවිල්ලා තියෙනවා සුරංගි. ඔව්. ඉතින් ස්තුතිවන්තන වෛද්‍යවනි වගේම නිතුමිනි ඔබත් ස්තුතිවන්ත වෙනවා. අද දවසේදී අපේ කාන්තාවන් විශේෂයෙන් මේ වල කාන්තාවෝ ඉන්නේ. ඉතින් ආදරණීය කාන්තාවන් දැනුවත් කරාට ඒ වගේම යන්න කලින් ඔබට පුංචිලිමක් කරනවා. අර වෛද්‍යතුමා කිව්වා වගේ අන්‍යෝන්‍ය අවබෝධය ගොඩනගා ගන්න කැපවීම ඔබේ කොයිතරම් දුරට වැදගත් වෙනවද? ඒ තරමටම මම හිතනවා ඊවසීම වැදගත් වෙනවා කියලා. ඔබ ස්තුති දෙන්නටම ආයුබෝවන් කියලා සමුදෙනවා. ඉදිරි සතියේ කතා වෙලා කතා කරමු. අදට සමුගෙන යන්න අපට කාලය ඇවිල්ලා තියෙන නිසා හංස විලින් සමුගෙන යනවා. ඒ වගේම හෙට දවසේදීත් ඔබ වෙනුවෙන් සූදානම් කරගෙන බොහෝ දේවල් අරගෙන එන්න බලාපොරොත්තු වෙන සමුගෙන යන්නේ. ජයග්‍රාහි දවසක් ප්‍රාර්ථනා කරමු නියන්නේ. ගිහිල්ලෙන්න. ජය වේවා. මියුරු අල්පනා නෙතක දැල් වුණා. අමයුරු රස හස කැන්වෙන් සිත හිනැමුණා. වරෙක නැලවුණා වරෙක ලැබුණා නොපුරුදු කිවි දහසක් සිතක් මැලවුණා මියුරු කල්පනා මගිර මට වැටී
කැල්ලකි හිම ගිරමට වැලි අහුරකි මහ සමුදුර දිය රැල්ලකි අඩුව කුලෙන් මල් පුබුදමි ඔබ සෙනෙහේ නම් මියුරු කල්පනා නෙතක දැල්වුණා අමයුරු ලක්ෂ හස කැන්මැට සිත හිනැහුණා මියුරු කල්පනා දකින් මුතු අමුණමි විනිසුරුගෙන් සීතල දෙම් විනිබිඳකින් මුතු අමුණමි විනිසුරුගෙන් සීතල දෙම් කඩු තුඩු මත සැත පෙන්නෙමි ඔබ සැනහේනම් මියුරු කල්පනා නෙතක දැල්වුණා අමයුරු රස හස කැන්මැ සිතක් දිනැහුණා වරෙක නැලවුණා වරෙක ලතැවුණා නුපුරුදු ගිනි දහසක් මැ සිතක් මැලවුණා කල්පනා